අවසරයි ගෞරවනීය සංඝ රත්නේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපට බ්‍රහස්පතින්දාවක් ඉදිරිපත් වෙලා තියෙන්නේ නිසරණ මණී ඉහළ ආරණ්‍යයේ අපි ධර්ම දේශනාවකට චාරිත්‍රානුකූලව සම්බන්ධ වෙන අවස්ථාවක්. ඉතින් සීදුම දෙනායි ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ යෝපි සෝ භික්ඛු සීකෝ අපත්තමාසංසෝ අනුත්තරං යෝගක්ඛේ මං පත්තේ මානෝ විහෙරති සෝපි විඥානං විඥානතෝ අභිජානාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඉස්සරහින් තියාගත්තේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයේ යන්තම් කෙටියෙන් සඳහන් කරනවා නම් මූලපරියාය සූත්‍රෙන් උද්ෘතයක් ඒක ඒ සූත්‍රයේ සර්වචන් වහන්සේ ලෝකවාසීන් සමග ලෝක විග්‍රහයක් සිද්ධ කරනවා. ඒ ලෝක විග්‍රහය කාටත් විස්තරාත්මකව වටහා ගැනීම සඳහා සාමාන්‍ය බණ දන්නේ නැති බණ අහපු නැති අසුතවත් පුතුත්ජනයා එහෙම නැත්නම් සාමාන්‍ය කෙනා කොහොමද ලෝකය දකින්නේ කියලා විස්තර කරනවා. ඊට පස්සේ බණ අහලා භාවනා කරන ඒක අවබෝධ කර ගැනීමට සැදී පැහැදිච්ච කෙනා කොහොමද මේ ලෝකේ දිහා බලන්නේ ඇති කියලා දැන්ස විස්තර කරා. ඊගාට බණ භාවනා කියලා පැමිණලා අරියත්තේටපත් වුණාට පස්සේ කොහොමද ලෝක විග්‍රහය කියලා විස්තර කරා. ඒ ඔක්කොට මිහලින් ඉඳගෙන සර්වජන් වහන්සේ ලෝකේ දකින්න කොහොමද කියලා විස්තර කරනවා. එතකොට ලෝක විග්‍රහය හතර පොලක S හතරකින් බලලා වගේ විස්තර කරනවා. ඉතින් ඒක සර්වඥ වැඩක්. පෘථග්ජනියෙකුට කොහොමඩක්වත් හිතන්න බෑ. කොහොමඩක්වත් කියන්නේ සර්වජන් වහන්සේ මේ විග්‍රහ කළත් ඒක ඇහෙන තරම්වත් පිනක් නැහැ පුතග්ජනයට. එයාට වැඩ බණක් අහන්න වෙලාවක්වත් නැහැ. ඇහුවත් ඔය සබ්බ ධම්ම මූලපරියාය වගේ සූත්‍ර කවදාකවත් අහන්නේ නැහැ. අහන්නේ බොහොම හැමදාම හුරු පුරුදු සාමාන්‍ය සූත්‍ර ටික. ඒ ටික ඇහුණත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ කියනවා ඌ අපිට බෑ. අපිට අමාරුයි කියලා ඒගොල්ලෝ නුසුදුසුකම් ඉදිරිපත් කරගන්නවා. ඒක තමයි පුතග්ජනය කියලා කියන්නේ. ඔසේක පුද්ගලයා ඊට වැඩි වෙනස්. එයා දන්නවා සංසාරික කකකා ගියා ඇති. දැන් මේ ඇහෙන දේ තේරෙන්නේ නැත්නම් නැවත නැවත අහලා කොහොමද මං ඒ අනුව හැඩ ගැහෙන්නේ, ශික්ෂාගරුක වෙන්නේ, හික්මෙන්නේ කියලා ශක්ති ප්‍රමාණය ටික දවසින් දවස පැයෙන් පැයට විනාඩියෙන් විනාඩියට තප්පරෙන් තප්පරයට චිත්තක්ෂණෙන් චිත්තක්ෂණයට හික්මෙන්ට උත්සාහ කරනවා. ඉතින් එතකොට එයා දන්නවා මෙතෙක් කල නැහැව්වෙත් ඒ පෘථග්ජනකමේම කර්ම දෝෂයක් නිසා අහලා උත්සාහ කරන ගත්තොත් උත්සාහ කරන ප්‍රමාණයට ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා ඒකේ තාරාතිරම් තියෙනවා. සමහරු මේක හොඳට තේරුම් ගන්නවා. ඒ තේරුම් ගත්ත කෙනා හුඟක් උත්සාහ කරලා තියෙනවා. සමහරු තාම අමාරුයි. හැබැයි අර පෘථග්ජනෙකුට වැඩි ඉස්සරහින් ඉන්නවා. ඒ නිසා මේකේ කලකල දේ පළපළ දේ වගේ කරන උත්සාහයට ප්‍රතිඵල තියෙනවා. එකට එක. අනවශ්‍ය උත්තර ප්‍රතිඵලත් නැහැ මේකේ. කෙරුවොත් ප්‍රතිඵල නැරඹියන්නේත් නැහැ. කරන උත්සාහ ප්‍රමාණයට ප්‍රතිඵල තියෙනවා. හැබැයි සීක පුදුයට පේනවා තාරාතිරම් තියෙනවා. එයා හිතනවා මේ දෙයියෝ දීලා පෙරපිනට මොනම දෙයක්වත් මේක නෑ. මේක තියෙන තමන් උත්සාහ කරන ප්‍රමාණයට තමයි. ඊට පස්සේ කවදා හරි අසේක භූමියට පත් වුණාට පස්සේ රහත් වුණාට පස්සේ පේනවා පෘථග්ජනය මේක ගණ්ඩ කැමැති නැත්තේම එයාගේ ඒ කර්ම දෝෂයක් නිසා. ගත්තොත් කොච්චරක් දහස් රාජකාරී චීතිත් ගත්තොත් අරගෙන ටික ටික උත්සාහ කරොත් කමෙන් අර රාජකාරීත් ලස්සන සිද්ධ වෙලා ඒ තියෙන බාධකත් අයින් වෙලා මේ පාර පෑදෙනවා. එන්නේ තමයි ඒක වෙන්නේ. එහෙම ගිඩිය පිටින් වෙන්නේ නැහැ කාටවත් එක සැරේ කියලා රහත් වුණාට පස්සේ නම් තේරෙනවා තාරාතිර. එතකොට තේරෙනවා එතෙන්ට එනකන් මේක විශ්වාස කරන්නේ නැහැ කවුරක්වත්. මේකට කියන්නේ අනික්යුතුකම් බොහොම බරපතලයි වනුකරම බෑ. මේක ලදලද වෙලාවේ ඔය part time එකට කරගෙන යන්නම් කියලා තමයි හිතෙන්නේ. රහත් වුණාට පස්සේ නම් තේරෙනවා මේකෙන් විතරමයි ආදෙන සැපක් ලැබෙන්නේ. අනික සේරම කැඹිරිල්ලක්. අනික සේරම මේ අනුම් පිනවන්න කරන වැඩක් කද්දාකත් එක සතුටුස් කරන්න බැරි වැඩක්.
ඊට පස්සේ රහතන් වහන්සේගේ ඒ කල්පනාව පවා බුදුරජාණන් වහන්සේට අහු වෙනවා. සර්වඥ වුණාට පස්සේ ලෝකේ දිහා දැක්ම නම් බුදුහාමුදුරේ සර්වඥන් රහතන් වහන්සේ සමානයි. නමුත් රහතන් වහන්සේගේ තත්ත්වයට උඩින් සවාසනා සකල ක්ලේශ වාසනා සහිත සියලු කෙලෙස් දුරු කරපු තුමන් වහන්සේට ඊටතර පිසුදු පේ. ඊට පස්සේ බුදුජාණන් වහන්සේ ඒ ලෝකයා පුතග්ජනයා ලෝකේ කියලා කියන්නේ මොකද්ද කියලා ඒක කියන්නේ මේ භූගෝලයේ උගන්ලා නෙවෙයි. ඉතිහාසයේ උගන්ලත් නෙවෙයි. බුදුජාණන් වහන්සේ පෙන්නන්නේ මේ හතරමා ධාතුන් වශයෙන් ලෝකෙ පෙන්නනවා. පඨවි ආපෝ තේජෝ ආයෝ වශයෙන්. ඊට පස්සේ අවකාශ ධාතු වශයෙන් පෙන්නනවා. එස්මේ ලෝකයා පිළිගන්න දේව බ්‍රහ්ම ප්‍රජාපති වශයෙන් පෙන්නනවා. ඊට පස්සේ රූප ධ්‍යාන වශයෙන් පෙන්නනවා. අරූප ධ්‍යාන වශයෙන් පෙන්නගල මේ ලෝකය ඔය අපි දන්න විශ්වවිද්‍යාලේ තියෙන භාෂා විෂයන් වලට වෙනත් පැත්තකින් තේරුම් ගන්න ආසම. ඒක සාමාන්‍ය භාෂා විෂයන් විද්‍යාව හිතාගන්න මේවා ගුඪ ධර්ම කියලා, গুপ্ত ධර්ම, මායාකාරී දේවල් කියලා මේ අයින් කළ තියෙන අපේ විශේෂ ශේෂ්ත්‍රී. ඒක සලස්ම. ඒක දීර්ඝ මේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. පිරිවෙන් අධ්‍යාපනය සම්පූර්ණයෙන් අයින් කරලා මේ බටහිර ක්‍රමයට උපාදි දීලා, උපාදි වලට රසාවල් දීලා, රසාවල් දීපේ උන් පිටරට ගිහිල්ලා ඒ මොකද්ද අමුතු ක්‍රමයකට යනවා. මේක මේ දවසක දෙක සැලැස්මක් නෙවෙයි. ඉතින් ඒක නිසා එහෙම වුණත් ඉතින් මේ කතාවත් බොරු නෙවෙයි. බුදුජාණන්සේ උගන්න මේ හතර මහා ධාතුන් ආකාශ ධාතුව දැන්ට විශ්වවිද්‍යාල වලින් ගිහිල්ලා බටහිර විශ්වවිද්‍යාල PhD කරපුවම තොයිට තමයි උගන්නන්නේ. උවිතත් බුදුජාණන්සේටත් ගැඹුරින් උගන්ලා තිනවා. අපි ඒක අතහැරලා දාලා පිටරට ගිහිල්ලා පිටරට ඉන්න ප්‍රොෆෙසර් කෙනෙකුට සැලුට් එකක් ගහගෙන ඉරගෙන බලනකොට ඌත් බලලා තියෙන අන්තිම බුද්ධ ආගමේ පොත. පොත බලලා තමයි ඌත් මේ විස්තර ඉගෙන ගන්න. එතකොට අපි ඉගෙන ගන්නේ අම්මා මේක රට භාණ්ඩයක් නේද? අපි ඒක නෙවෙයි. අපි ඒක විසි කරලා ආය රට භාණ්ඩයක් කියලා පට වියපෝ තේජෝ ආයෝ ආකාශ තමයි උගන්වන්නේ. භෞතික විද්‍යාව කෙලවරටම ගියා. ඊට පස්සේ දෙවියන් බ්‍රහ්මයන් කියන එක බටහිර ලෝකයේ අල්ලගෙන ඉන්න දෙයියෝ ඒක පැත්තකින් ඔප්පු කරන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඒ වත්තේ බොරු කරන්න උත්සාහ කරනවා. බුදුනිසදී අහිංසක ක්‍රමයකට මේ දේව සංකල්පය ඉදිරිපත් කරනවා. බ්‍රහ්ම සංකල්පය ඉදිරිපත් කරනවා. Hindu කට්ටිය උගන්න බ්‍රහ්ම සංකල්පයට විනස්. එහෙම නැත්නම් ප්‍රජාපති සංකල්පය. ඉතින් මෙව දිහා බලනකොට ඒ දේවල් අල්ලගෙන ආගම් හදාගත්ත කට්ටියට මොකද්ද කෙනහිල්ලකුත් බුදුන්සේ කරනවා. ඒ අතරමැද දේව බ්‍රහ්ම ස්ථාපිත කිරීමකුත් කරනවා. මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගත නැති එකම මිනිහා තමයි බෞද්ධයා කියන්නේ. බෞද්ධර කද්දාකත් ඒක තේරෙන්නේ නැහැ. එක්කවර දෙයියෝ අදාගෙන ඒ පිටිපස්සෙම යනවා. එතන දෙක නෑ කියන හතර දෙකේදීම වලිගුට තමයි බෞද්ධය ඉඳගෙන තියෙන්නේ. හොඳට කල්පනා කරලා බැලුවොත් බුදුසසු එහෙම අන්තවාදයකට ගිහිල්ලා නෑ. ඇත්තේ කියලා කෙලවරකට ගිහිල්ලත් නෑ. නැත්තේ කියන කෙලවරකට ගිහිල්ලත් නෑ. බුදුසසු තමන්ගේ නිවන සඳහා දෙයියෝ දිහා බලන්නේ කොහොමද? ප්‍රඥා දිහා බලන්නේ කොහොමද? ආකාසානං චාතන දකින්න කොහොමද? ධ්‍යාන දකින්න කොහොමද? ලස්සනට විස්තර කරලා තියෙනවා. ඉතින් අපි ඒ බෞද්ධ විශ්වවිද්‍යාලේවත් මම උගන්වන්නේ නෑ. බෞද්ධ විශ්වවිද්‍යාලේ තුත්තා කරන්නේ භික්ෂුවකට නීතිඥෙක් වෙන්න බැරිද? භික්ෂුවකට දොස්තර කෙනෙක් වෙන්න බැරිද? භික්ෂුවකට මේ සුදුසුකම් ගන්න බැරිද කියලා අයිතිවාසිකම් තන්ද හටම් කරන. හටම් කරලා ඉවරලා මේ වටිනා ශාස්ත්‍ර අයින් කළා තියෙනවා. මංගගේ මිනිස්සේ කිව්වා මුල ඉඳලම විද්‍යා අධ්‍යාපන නිසා ප්‍රතික්ෂේප කිරීමේ පාපෙට අහු වෙලා තියෙනවා. විද්‍යා අධ්‍යාපනය කියන උසස් එකක්. පන්ති හොඳම ළමයින්ට දෙන එක. ඒකෙන් කරන්න තියෙන පළවෙනි දේ සිංහලයි බුද්ධාගමයි විශ්ව වශයෙන් අතාරින්න ඕන. ඊට පස්සේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව කියලා විෂය තුනකට දැම්මට පස්සේ අපි ඉන්නේ අයිසෙඩ් නිව්ටන්ටත් උඩින්. බුද්ධාගම සිංහල ඉගෙන ගත්තේ කලා විෂයන් කරන එකට පල්ලා පන්ති කියලා දාලා. ඉතින් මේ පාරේ ගිය කෙනෙක් වශයෙන් වෙන හානිය මට තේරෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ආයසරය සබ්බදම්ම මූල පරියාය සූත්‍රයෙන් පෙන්නනවා. සේක පුද්ගලයේ මේ පුතග්ජනෙක් කොහොමද මේ හතර මහා ධාතුන් දකින්නේ? කොහොමද මේ ආකාශ ධාතුව දකින්නේ? කොහොමද මේ ධ්‍යාන දකින්නේ? කොහොමද මේ දෙවියෝ බ්‍රහ්මයෝ ප්‍රජාපති දකින්නේ කියන එක බුදුන්සෝ ලෝකයේ හැම කෙනාම ගාගෙන තියෙන ක්‍රමේ පෙන්වලා දෙනවා. ඒ පුතග්ජනයා දකින්න හැටි පෙන්වලා දීලා 24 ආකාරයක් මේ විදිහට පෙන්වනවා. අන්තිමටම ඉදිරව ගන්න බැරි එතනයි නිවන කියලා එක්කුත් පුතග්ජනයා හිතාගෙන ඉන්නවා. හරියටම ආකාශ ධාතුව පටවි ධාතු වගේ නිවන කිනකනේ මුරුක් වගේ පකඩ වගේ ඒ වෙනතම කෑලි වගේක් මොනවද අත හිතාන ඉන්න. ඉතින් ඒක ඊළඟට දුරව පිටිපස්සේ.
ඒකල කියනවා සීක පුද්ගලෙක් වඩපත් වෙනට උඹ නිවන ගැන හිතාගෙන ඉන්නක පවා පාඩ විධාතු ගැන හිතාගෙන ඉන්නක වෙනස් වෙනවා වාගේ ආපෝ තේජෝ වායු කියන මේ ධාතු හතර පෙරේ මේ භෞතික සම්පත්‍ය නෙමෙයි මේ කතා කරන්නේ මේ ගති වගයක් භාව වගයක් ස්වභාව වගයක් කියලා යෝගේ මේ නිවන කියන එකත් අර්ථකතන වෙනස් වෙනවා ඒක තමයි හරිම බය බුද්ධඝම බුද්ධාගම බය බෞද්ධයා මේ නිවන කිරියන්ද හිතානින් එක පිළිවෙත වෙනසක් ඇති වෙයි කියලා බයයි. ඒගොල්ල නිවන පිටියක තියලා එන ගහලා ජේසුස් වහන්සේට එන ගැහුවාගේ ඉස්තාවර කරලා දෙන්න හදනවා. නමුත් පෘථග්ජන භූමියේ ඉඳලා සීක භූමියට යනකොටම නිවන පිළිබඳව තිබුණු ඒ කැටිති ගැහිච්ච අදහස් වෙනුවට ඒක දියාරු වෙලා වාෂ්පීකරණය වෙන්න පටන් ගන්නවා. ඒ රහත් වෙනකොට ශ්‍රද්ධාවක් නැති වෙලා යනවා. අස්සද්දෝ අකතඤ්ඤෝ සද්ධාවේ මොකක්වත් ඕනේ නැහැ යාට. මොකද ওই සද්ධාවෙන් අදහන්න නිවනක් නැහැ. නිවන ප්‍රත්‍යක්ෂ කරලා දෙයි. අකතඤ්ඤෝ කාටවත් කෘතඥ වෙන්නේ නැහැ. මොකද කෘතඥ වෙන්න දෙයක් නැහැ. තමන් වැඩේ කරගෙන ඉවරයි. ඉතින් එයා පඨවි ධාතුව ගැනත් සද්ධාවක් නැති වෙනවා. ආපෝ තේජෝ වායු කියන හතර මහා ධාතුන් සහ නිවන පිළිබඳව ශ්‍රද්ධාව නැති වෙනවා. මෙන්න මේ හතර ආකාරයට දක්වන ලෝක විග්‍රහයේ අපේ නිස්සාරණ වන දේශනාවලිය පැත්තේ බලනකොට අපේ පෘථග්ජන භූමිය අපේ ශක්ති ප්‍රමාණය විස්තර කරගෙන දැන් අපි ඉන්නේ සීක භූමියේ. එහෙම නැත්නම් සෝ යෝපි සෝ බික්ක වේබිකු සීකෝ අපත්තමානසෝ අනුතරං යෝගක්ඛේමං පත්තේ මානෝ. මානි යම්මුවේ සීක පුද්ගලෙක් වේද අපත්තමානසෝ තාම පූර්ණත්වයට පත් වෙලා නැහැ. අනුතරං යෝගක්ඛේමං පත්තේ මානෝ විහෙරතියාගේ එකම දේ ජීවිත එකම පරමාර්ථය මේ අනුතර වූ යෝග කර්මයේ කෙලවට පැමිණීමයි. වෙන දරුව පිළිබඳව හෝ නිශ්චල චංචල දේපල පිළිබඳව හෝ ලාභ සත්කාර සම්මාන සිලෝක පිළිබඳව අදහසක් නැහැ. තියෙනවනම් ඒක නෙමෙයි ප්‍රකට. ප්‍රකට අනුත්තරං යෝගක්ඛේමං පත්තේ මානෝ විහෙරති. අන්නේ කෙනා පෘථිවි ධාතුව දිහා බලන්නේ පෘථග්ජනයට වෙනස්. රහතන් වහන්සේට වෙනස් ක්‍රමයකට. පඩ ව්‍යාපෝ තේජෝ කියන කොටස් දිහා බලන්නේ දිහා පේන්නේ අනික් අයට වැඩිය වෙනස්. එනිසා එයා ඒක නැවත නැවතත් බලනා සුළුව ගත කරනවා. අනුපස්සනා කරන සුළුව ගත කරනවා. විපස්සනා කරන සුළුව ගත කරනවා. කවදාකවත් විනිශ්චය කරපත් වෙන්නේ නැහැ මේකයි පටවි ධාතුව කියලා. පටවි ධාතුව යම් ආකාරයකට තමන්ට පෙන්වනවා ඒක නැවත පේන්ටාරි. නැවත පේන්ටාරි. නැවත පේන්ටාරි. මේකේ ශික්ෂණය වෙනවා. කවදාත් විනිශ්චයට යන්නේ නැහැ මේකයි පටවි ධාතුව කියලා. දැන් දන්නවා මම මේක තවසරයක් බලන්න ඕන. තවසරයක් බලන්න ඕන. අන්නේ විදිහට තමන්ම දන්නදී නැවත නැවත බැලීමට අනුපස්සනාව කියනවා. විපස්සනාව කියලා කියනවා. ඒක නැති වුණොත් තමයි අපි විනිශ්චය වලට යන්නේ. එක එකන පිටිපස්සේ යන්නේ. මොකද්ද පටවි ධාතුව කියන්නේ? මොකද්ද තේජෝ ධාතුව කියලා කියන්නේ? විස්තර කරන්න යන්නේ මේ තක්කු මුක්කෝ නිසා. බුදුන්සේ හොයන ක්‍රමේ Taman තුලම උත්තරේ තියෙනවා. ඒක නැවත නැවත බලන්න. ආන්නේ බලන බලන යනකොට අපි පසුගිය සුමාන කීපේ ගත්තේ මේ බුදුරජාණන්සේ ලෝකෙ ඉදිරිපත් කරපු නවම අදහසක් වෙන අපේ මේ ඉන්ද්‍රියබද්ධ ඥාන ඔක්කොම ditta sutamuta viññāta කියලා හතරකට කැඩෙනු. ditta කියලා කියන්නේ චක්කුන්ද්‍රිය සම්බන්ධ කරන අපි දැකීම හරහා අදහන දේවල්. ඒ කියන්නේ දැක්කොත් අදහනවනේ අපි යමක්. නොදැක්කොත් ගූඪ විදියට සලකනවා, গুপ্ত විදියට සලකනවා, හීන විදියට සලකනවා අපි අදහන්නේ. ඒ නිසා අපි දැකීම තමයි අදහිම පටගන්නේ. ඒ නිසා ඇත්තක නැති වුණොත් අපිට ජීවිතයක් නැහැ. එතන දිත්තේ කියලා එකක් අපිට තියෙනවා අද්දුරු සත්‍ය කියලා එකක් තියෙනවා ඊට පස්සේ සුතය කියලා එකක් තියෙනවා සුතමේ ඥානයේ බහුසුත භාවයේ පංචක අමර උගන්වන දේ ඊට පස්සේ මුතේ කියලා කියනවා අතගාල බලන ටික දිවගාල බලන ටික ගඳ බලන ටික මුතේ කියලා කියනවා විඤ්ඤාතය කියලා කියනවා ඔය සංකල්ප වශයෙන් හිතින් හිතන ටික ඉතින් මෙන්න මේ විදිහට දෙයක් ප්‍රත්‍යක්ෂණය කරන්ඩ ග්‍රහණය කරගන්න ඉන්ද්‍රම් පහක් තියෙන බව හැබෑව. නමුත් මේ ශාසනික පැත්තෙන් බලනකොට ඇහැට වෙනමම ආයතනයක් තියෙනවා. කනට වෙනමම ආයතනයක් තියෙනවා. නාසයට දිවට කයට තුන්දම එක ආයතනයක් තියෙනවා. හිතට එක ආයතනයක් තියෙනවා. ඒ නිසා දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා මෙන්න මේ දැකපු දේ දැකපු වශයෙන්ම gediya pitin බාර ගන්න පෘථග්ජනයත් දැක්කට ඒක බාර ගන්න නැතුව නැවත නැවත බලන පරිශන කරන ඒසනේ පරිේෂණය කරන සීක පුද්ගලයාත් ඊට පස්සේ ඒකයි පරිේෂණ කරන්න දෙයක් නැහැ. ඒකේ බැලුවහම මේක අසුචියක්. ආයත මිරික මිරික බලන්න දෙයක් නැහැ කියලා ප්‍රතික්ෂේප කරන රහතන් වහන්සේත්
මේක අපිට ලෝකෙට හෙළි කරන්නව සර්වචන් වහන්සේත් අතර මේ දුට්ට සුත මුත විඤ්ඤාතේ විශාල වෙනසක් ඇති වෙනවා. මේ ඉන්ද්‍රියබද්ධ ඥානයේ විශාල වෙනසක් ඇති වෙනවා. අපිට මේ තාම ඉන්ද්‍රියබද්ධ ඥානයේවත් තැනකට ඊගන්න බැරුව මේ අපි තටමන ලෝකේ. අපිට තාම අධ්‍යාපනය අතින් මෙච්චර තැනකට ඊගන්න බැරුණා කියලා අපි සාම පශ්චාත්තාප වෙනවා. ලංකාවේ අතින් බලනොත් හැයිනි ඉහළ තැනක ඉන්නේ සාරක්ෂකතාවයක් තියෙනවා කාටත් වගේ සාමාන්‍ය දැනුමක් තියෙනවා. නමුත් මිලේච්ඡන් අතර ඒකත් නැහැ. ඒක නිසා අපිට ආණ්ඩුවකට කවදාකවත් බෑ ඔය දිත්ත සුතමත විඤ්ඤාත පෘථග්ජන මට්ටමින් ඉහළට හිතන්නවත් බෑ. ඒකවත් කරගන්න බැරුව තමයි ඔය ආණ්ඩු නටන්නේ. අනිත් අයට සණ්ඩු කර කර උගන්වන්න හදනවොත් ඒක ළමා බලඳ බොළඳ වැඩක් සාසනේ පැත්තෙන් බලනකොට. ඉතින් සීක පුද්ගලයා කොහොමද මේ දිත්ත සුතමත විඤ්ඤාත පැත්තෙන් බලනකොට ඒකෙදි බුදුරජාන්සේ දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති සුති සුතමත්තම් භවිෂ්‍යති මුතේ මුතමත්තම් භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති කියලා තිනෝ දැකපු දේ දැකපුවෙන් නතර කරපං ඕ ගැන හොයන්න යන්න එපා. එව්වොත් ප්‍රපංචයක්. එව්වොත් කතන්දර ගෙතිල්ල. වමාරකෑමක් අසුචියක්. දැක්ක දැක්කපමෙන් නතර කරවන්. එහෙනම් දැක්කට අන්ධෙක් වගේ හිටපං. නොදැක්ක වගේ හිටපං. කවදාකවත් කරන්න බෑ. අන්ධෙක් තියා දැමේ. අන්ධ වුණත් කරන්න බෑ. අන්ද වුණත් අපි ඒක වමාරා කණ එක තමයි අපේ පුරුද්ද. මේ අපි රොමන්ටිකයෝ කියලා කියන හරක් එහෙම දවල්ට කාලා රැයට වමාරලා කනෝනේ. ඒ වගේ එකක් අපි ළඟ තියෙන. දකපු හැම දෙයෙම හිතේ තියාන පෙළෙනවා. ඇත්තක වහගත්ත ගමන් දකපු දේවල් මතක් වෙලා මේ දැකලා නෙමෙයි. දකපු දේවල් මතක් වෙලා දකින්න වෙලාවට වැඩි පෙළෙනවා. අහපු දේවල් මතක් වෙලා අහපු වෙලාවට වැඩි කෙලස් ඇවිස්සෙනවා. විඳපු දේවල් විඳින වෙලාවටත් වැඩිය විශ්ිලා පෙළෙන. ඒ මොකද විඤ්ඤාතෙන් මොන මනසින් ඒ ඔක්කොම මේ දුක් ගන්න පුළුවන් උපරිම දුක් දෙන දේ මතක් කරලා ඒ පෙළෙන එක තමයි පෘථග්ජනයාගේ වැඩි. ඉතින් ඒක දැනගත්තට පස්සේ එහම පෙළිලා මේක කිරුවේ දෙයයන්ාංශය කියලා කියනවනම් මේක වෙන්නේ සීරසියක්ම කර්මෙට කියලා කියනවනම් මේක වෙන්නේ අල්ලපුගේ මංච වුණියම් කරලා කියලා කියනවනම් මේක වෙලා තියෙන ආණ්ඩුව වැරදි නිසා කියනවනම් මේක වෙලා තියෙන අකලට වහින නිසායි කියලා කියනවනම් ඒක තමයි තකතිරුකම කියලා කියන්නේ. ඒ කරනකොට කරනකොට තකතිරුකම 100%ක්ම කරන. ඒ වර්ධිනකොට කාට හරි හේතු කරනවා. පුතජනේගේ වැඩේම මේ වගේ දේව රූප ටිකක් gedara තියා ඉන්නවා එක්ක දෙයයන්ට හේතු කරනවා. එතන ආණ්ඩුවට බයිනවා. එහෙම නැත්නම් gedara ගෑනට බයිනවා. එතන අල්ලව gedetta බයිනවා. ඒ උදේ ඉඳලා හඳ වෙනකන් මේ මම නම් හරි අහිංසකයි. මම හරි ඍජුයි. බලන්නකෝ හිතපු දෙයක්ද සිද්ධ වුනේ. මේ ග්‍රහය වැරදිලයි කියලා කියන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ දීචයටත් පහසුවටත් දන දන වැරදි කරන ගතියත් එහෙම වුණත් නිදහසටත් කරුණු කියන ගතියත් එහෙම නැත්නම් හදලා කියන ගතියත් කියන අතින් පුතජන ඔක්කොම සමානයි. දෙන්නේ ගැය කිසිම වෙනසක් නැහැ. දීචයටත් පහසුවටත් වැරදි කරන. කරනකොට නම් දාන්නවා. මේක යන්නේ කොහෙද කියලා. ඒ වුණාට නිදහසට කරුණු කියන නොකර බෑනේ මේක. කසාදයක් බඳිනවා. හැබැයි අල්ලපු ගෙදර ගෑනිට එක බුදිනවා. ඉතින් නොකර බෑ. මොකද ඒ ගෑණි ලස්සනයි. මගේ ගෑණි මට සලකන්නේ නැහැ. ඊට පස්සේ නිදහසට කරනු කියනවා. ඒ වෙලාවට මම බඳපු ගෑණි වගේ කියලා හිතා ගන්නවා අල්ලපු ගෙදර ගෑණි. ප්‍රශ්නයක් නැහැ නේද එතකොට ඒකේ. ආපත්‍යක් මොකුත් වෙන්නේ නැහැ. ඒ ගෑණටත් මම කියලා තියෙන්නේ මං ගෙදරට ආවා මට ගෑණිට වගේ සලකපන් අපි දෙන්නා ඒ වෙලාවට පොඩ්ඩක් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අල්ල ගෙදර ගෑණි දැක්කට පස්සේ අර ගෑණියන් අහනවා තොප්පරටි දනද විනා මයි මිනිහගේ නෑ නාලල වැලුව නාලල කොටලා තිබුණේ නෑ බිමිනියයි කියලා. කියලා ඒක ඇනික් කියනවා. මේ මිනිහත් කියනවා. ඌ තමයි සෙල්ලම. පෞල් ජීවිතේ තියෙන ඔච්චරමයි කියලා සමාල්ලාටත් හිතෙනවා. ඉතින් මේ නැති මිනිස්සුත් ඉන්නවා අප්පා. එහෙම කරන්නේ කඩප්පුලිකම් කරන්නේ නැති මිනිස්සුත් ඉන්නවා ලෝකේ කලාතුරකින්. නැත්තම් ඕක තමයි සෙල්ලම. ඒක නිසා මනුස්සයා මේක අදහද බඳපු දවසේ ඉඳලා විඳවන විඳවිල්ලක් බැලුවොත් කිරිසිම තිරසෙනෙකුට නැති දුකක් විඳවනවා. තිසරණ මොකක්වත් නැව කොච්චරක්වත් වලි ගුස්සන් ඉන්නේ හෙළුවෙමයි ඕන වෙලාවට කාමසේවණේ කරනවා ප්‍රශ්නේ නැහැ කිසි ප්‍රශ්නේ නැහැ මේ දොර කාලට ටිකක් පොඩ වැඩි එතකොට දුම් දොරට බැලලා නානු අනික් කාලට නාන්නේ නැහැ වැස කාලට නාන්නේ නැහැ වැස දෙමන නිකන් මිනිස්සයා එහෙම නැහැ වැස්සට යකට දෙකටම කාමසේවණේ කරනවා අයියෝ විදවන වැඩය ඒ නිසා මේ දිට්ඨ සුතමත විඤ්ඤාත කියන මේ හතර විශේෂ පුත්‍ජ්ජනේ විඳවන විදවිල්ල ඉල්ලගෙන කරන පරිප්පා ඕන්නම් කියන්න පුළුවන් ශිෂ්ටාචාරය කියලා. ওই ශිෂ්ටාචාරය නිසයි විඳවන්නේ.
අපි මේ ශිෂ්ට වෙන්න හදලා ඒ කුරන්න බැරි මගුලක් කෝට්ටයක් කරේ දාගෙන කෝට් ඇඳපු කට්ටියත් එක්ක ඉඳ හදනවා. අමාරු සැයි ෆොටෝ එකට කෝට් එක ඇඳවා. නිකන් දෙන්නේ කැමරාවේ කැමරාව කාප්පු එක ගියාම ෆොටෝ එකක් ගන්න ගියාම කෝට් එකක් දුනවා, ටයි එකක් දුනවා, පයිප් එකක් දෙනවා. ඌ කෝට් එකක් අතදලා ටයි එකක් ගැට ගන්න කියන කාට පරිප්පෙත් කටේ තියන්නේ ෆොටෝ එකක් ගන්න. ඉතින් කැමරාව සෙට් කරලා hina වෙන්න කියනකොට පයිප් වැටෙනවා. ආයෙත් සරයි පයිප් ඇදලා හරියට තියෙලා ඕම ඉන්න දැන් ඔන්න මම කැමරාව ළඟට යනවා කියලා. ආ දැන් පොඩ hina වෙන්න කියනකොට පයිප් වැටෙනවා. අපිට වෙලා තියෙන තොච්චරම තමයි. අපොට දැන් hina වෙන්න කියන නැත්තම් චීස් කියන්න කියන චීස් කියනකොට වැටෙනවා. චීස් කියනකොට hina පාටක් එනවා මිනිස්සුගේ මූණේ. නැත්තම් ඉන්නේ අට කරගෙනමනේ කැමරාවට අප්සෙට්. බුල හිනාවෙන්න කියපු ගමන් පයිප් වැටෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ ඕක තමයි. ඉතින් මෙන්න මේකෙදි සේක පුද්ගලයා කොහොමද ක්‍රියාත්මක කරන්නේ? මේ ශිෂ්ටාචාරය කියන උරචක්‍ර මාලාව, මේ ශිෂ්ටාචාරය කියන අඟුලිමාලි දාගෙන අපි විඳවන විඳවිල්ල. හුදකලාව කොච්චරක් අපි ප්‍රතික්ෂේප කරනවද? විවේකේ කොච්චර ප්‍රතික්ෂේප කරනවද? ජනයා කෙරේ, කුලයා කෙරේ බැඳිලා, ගණයා කෙරේ බැඳලා මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ උත්සව, මේ සමාජශීලී කටයුතු අනේ විදවඩ විදවිල්ල. ඛණ්ඩ වෙලාවක් නැහැ. ඛණ්ඩ තියාගෙන වුණත් වැසිකිලි යන්නවත් වෙලාවක් නැහැ. ඒකත් හරියට වෙලාවට කරන්න. මම වැඩ කෙරුවේ දවස්වල මේ මැදකොළඹ ආර්ථික කොමිසමේ නිදහස් වෙළඳ කලාපේ. ඒ ගෑන් ළමයකට චූ කරන්න යන්න ඕන නම් අස්සම් කරන්න ඕනේ පොලිමේ ඉන්න ඕන. පොලිමේ ඉඳලා පොලිමට යන්න දෙන්නේ පැය 3කට එක සැරේට කොහොද යන්න දෙන්නේ. ඒ පොලිමේ අසං කරපේන ලජු කරන වෙලාව අතර හදිසියක් එම වුණොත් සුපර්වයිසර් රතේ තමයි වැඩේ තියෙන්නේ. ඇසිකලි යන්න බෑ. අසං කරන්න නැතුව. ඒ මොකද නිෂ්පාදන වේගය වැඩෙනු. මැෂින් එක වැඩ කරන්නේ නැහැ. ඒක චූ කරන්න නැතුව වැඩ කරනවා. එතකොට හැදෙන ලෙඩේ මොනම දොස්තර කෙනෙකුට අහුවෙන්නේ නැහැ. වෙලාවට උත්මෝත්‍රා කරන්න නැතිවම වෙලාවට අසුචි නැති නිසා තමයි අපිට අද ඔක්කොම ලෙඩ තියෙන්නේ. අවශ්‍ය වෙලාවට මෝත්‍රා කරන්නේ නැහැ. අසුචි පිට වෙන්නේ කුරුල්ල යනකොටම චික් ගාලා දාලා යන්නේ පියාඹන ගමම කිට්ටිම ගුද මාර්ගයේ තියෙන කුරුල්ලන්ගේ ජොලිය ඉන්නවනේ කට්ටිය කිසිම තැනක වැසිකිලි හදන්නේ නැහැ ඩ්‍රේනේජ් කක්කුසි නැහැ මොකුත් නැහැ හරි සනීපෙන් ජීවත් වෙනවා මොකද උන්ට ඕනෙලාට වැසිකිලි කරනවා කැසිලි කරනවා අනිකුත් හැම වැඩක්ම කරගන්නවා මිනිස්සයා ශිෂ්ටාචාර වෙලා ඉන්දියාවත් යටින් හරි සෝ මොකද ඕනම තැනක ප්‍රසිද්ධ වැසිකිලියා ඇසිකිලි යන්න ඕන නම් අහනවා ඇතුලේද යන්න ඕනේ පිටද කියලා. ඇතුලේ ගියොත් පොලිම කිලෝමීටර් එකමාරක් තියෙනවා පෙට්‍රල් ෂෙඩ් එකේ. නැත්නම් එළිය ඕන තරක ඉඟුරු අත්තකට අන්නාසි අත්තකට නැත්නම් ඔය පේරවවල තියෙන තරක නැත්නම් ඉඟුරු මේ බඩීර කවල දෙනවා ගියාම දින තුන දින කතා කර වැඩේ ගන්න. උල්ලේ හැදෙන්නෙත් නැහැ අපිට ලේද හදුනට. ඉන්දියන් කාරේ හැදෙන්නේ නැහැ. මෙන්න මේ වැනි ලෝකෙක මේ අපි විහිං කුරුසෙත් තියලා ඇන ගහගත්ත ලෝකෙක හදාගත්ත ශිෂ්ටාචාරයක ජීවත් වෙන වැද්ද වෙන අපට කොහෙද මේ ditta sutamata විඤ්ඤාතය පිළිබඳව හික්මීමක් මොකද්ද කියන්නේ කිය. මොකද්ද මෙතන අපි කල යුතු හික්මීම කියලා බුදුජානනාංශේ ඒ මිනිස්යා ශිෂ්ට වෙන්න ඉස්සර කාලේ ඉඳලම සලකා බලලා ශිෂ්ට වුණාට පස්සේ ලොකු බුදුහාමුදුර පහළ වුණේ ලෝකේ. ඉතාම ශිෂ්ට කුලයක් ශාස්ත්‍රීය කුලේ කියන්නේ. ඒකල බැස්සේ හිඟන කුලේට අතරමැද මේ ජීවිතේදීම ඔක්කොම දැක්කා. දැකලා කොහොමද මේ දිත්තේ සුතේ මුතේ කියන එක කතා කර අපි අද කතා කරන්න බත් වෙන විඤ්ඤාතය කියලා හිතන මේ මනස ඉන්ද්‍රියක් කරලා ගත්තොත් ඒක කරන සෙල්ලම් ටික. ඒ සේක පුද්ගලයා විඤ්ඤාතේ විඤ්ඤාතං විඤ්ඤාතතෝ පරිජානාති. මුදුවට දන්නවා මේ විඤ්ඤාණය කියලා කියන්නේ අපි ලව්ව ජාතිය බෝ කරගන්න මෙහෙවන දේ මිසක්කා කවදාකවත් අපිට සබ් පිනිස හෝ පරිසරයට සබ් පිනිස හෝ ජනයා කෙරේ සබ් පිනිස පිහිටුව එකක් නෙවෙයි. විඤ්ඤාතයෙන් කරන්නේ විඥාණයෙන් කරන්නේ අපි පට්ටිගොණෙක් වාගේ මේ කාමසේවන්ට ඇදලා දාන එක තමයි. ඒකට තමයි බලේ වැඩි කරගන්න, ලස්සන වැඩි කරගන්න, කාමී වැඩි කරගන්න මේකට තමයි මේ නටන්නේ. මේක තමයි බටහිර මානසික විද්‍යාවේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගත්ත එකම විග්‍රහය. මනුස්සයාගේ හැම හැසිරීමකම ලිංගිකත්වය හරහා විස්තර කරන්න පුළුවන් කියලා. මේ මනුස්සයා නටන්නේ වෙයි කැපිපෙනීම සඳහා. කැපිපෙන්නේ මොකටද? ලිංගික නායකත්වයක් සඳහා. බුදුරජාණන්සේගේ ඒ තරමටම කිව්වේ නෑ ලිංගිකත්වය කියලා. බුදුරජාණන්සේ සඳහන් කරුවේ ඉඳුරම් පෙනවීම කියලා. සෙක්ෂුවැලිටි නෙවෙයි සෙන්ෂුවැලිටි කියලා බුදුරජාණන්සේ සඳහන් කරේ. මෙන්න මේ සඳහා විඥාණය මේ අපි මේ එකකටත් බොක්ක වෙනයි කියලා
මේ එක පවුලේ හිටියත් එක ජනයකට රහසේ හිටියත් එක පන්තියේ හිටියත් අපි අපේ කුට්ටිය කඩා ගන්න ස්වාධීනව පුද්ගලිකව කරන සටනක් තියෙනවා. ඒ හැම සටනක්ම මේ පුද්ගල සාධාරණීකරණය කරනවා. ඒ නිසා හැම කෙනාටම Tamanට කියලා වෙනම මිනුම් දණ්ඩක් තියෙනවා. අනුම්මයින වෙන මිනුම් දණ්ඩක් තියෙනවා. Tamanගේ වැරදි වැරදි නෙවෙයි. ඒක බොහොම සාධාරණ ඒක සාධාරණීකරණය කරනවා. හැබැයි අනුන්ගේ වැරද්දක් පෙන්වන්න බෑ. ආන්න මේ කටයුත්තේදී විඥානය වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ මේ හික්මෙන කෙනාට විතරයි. අනිත් හැම කෙනාම බලන්නේ විඥානේ සතුටු කරන්න. හැම වෙලාවෙම හිත සතුටු කරන්න. හිත ගියේ තන ආදර රජ මාලිගාව සෑදී ගිය. නමුත් සීකපුත් ගිල දන්නා මේ විඥානේ 16 වසින් අපි ජීවත් වෙන්නේ විඥානේ ඔය ඉරණබසින අධිරාජ්‍ය අනිකුත් යටත් වීතෝලට කරපු සෙල්ලම එහෙම කරන්නේ දෙකට බෙදලා ආණ්ඩු කරන එක. විඥානේ වැඩේම මොකක් හරි සමස්තයක් තියෙනවා නම් සමස්තය තියන දෙන්නේ කඩනවා. කඩලා මේ පැත්ත උතුර කියනවා මේ පැත්ත දකුණ කියන එකේම උතුරයි දකුණයි දෙකට කඩලා ගන්නවා. එහෙම නැත්නම් සැප දුක් කියලා කඩනවා. කළු සුදු කියලා දගනවා. ලොකු පුංචි කියලා කඩනවා. දිග පළල කියලා කඩනවා. ඔක්කොම එකම දේ දෙකට බෙදලා දෙක අතර ගැටුමක් ඇති කරන එක. ඉතින් බුදුරජාණන්සේ කියනවා දෙකේ මායිම කොහෙද තියෙන්නේ කියලා බලන්න. විඥානේ පෙන්නන දෙක අතර තියෙන වැටකොටු බැමි සීමා මරියාදා කොයිද තියෙන්නේ කියලා බැලුවොත් ඒක තන්නේ කරම අවපෑ. ඒක හොයනවට විඥානේ කැමැතිම නැහැ. ඉතින් ඉන්සාව බුදුන්සේ කියනවා දෙක බලන්න මේ කළු මේ සුදු මේ ආස්වාසි මේ ප්‍රසවාසි කොහොමද බලන්න ආස්වාසි ඉවරලා ප්‍රසවාසයට මාරු වෙන තැන මොකකටවත් අහුවෙන්නේ නැහැ. අල්ලන්නත් බෑ ක්ලාන්ත කරවනවා. අල්ලන්නේ කිව්ව සහලවනවා. අල්ලන්නේ කිව්ව වමනිනවා. ලන්නියෝ තොක්කාර වෙනවා. සාසාත්මික ලක්ෂණ පහළ වෙනවා. ඒ නිසා ප්‍රසවාසය ඉවර වෙලා ආස්වාසය පටන් ගන්න තැන බලන්න. ආස්වාස ප්‍රසවාස දෙක අරක දිගයි මේක කොටයි අරක සීතලයි මේක උෂ්ණයි කියලා නැහැ. පටන් අරගන්නේ. දැන් මේ දෙක වෙන වෙන තැන බලන්න. එහෙම නැත්තම් දුක් වේදනාව. ඉවර වෙන තැන බලන්න එක සැපක්. කොතනදී දුක් වේදනා සැප වෙන තැන පොඩ්ඩක් අල්ලන්න බලන්න. සැප වේදනා වෙනකොට දුක. කොතනදී මේ දුක් සැප වේදනා ගිහිල්ලා ගිහිල්ලා දුක් වේදනට හැරෙන තැන බලන්න ඒක හැමදාම මායාවක්. හැම තැනම මායාවක්. මේකට කියනවා විඥාන මායාව කියලා. එක්කෙනෙක්වත් කැමති නැහැ මේ දෙක වෙන් වෙන තැන බලන්න. දෙගොල්ලෝ දෙපැත්තේ රාජ්‍ය දෙකේ රජ වෙන්න කැමති. ඇත්තටම වේදනාව පැත්තේ රජ වෙන්න කැමති නැහැ. සැප පැත්තේම රජ වෙන්න කැමති. තාසර් ප්‍රසාර දෙක ගත්තොත් ඒක ප්‍රශ්නයක් නැහැ. වම දකුණ දෙක ගත්තොත් කොතෙක් යනකම් වමද කොතනින් දකුණට මාරු වෙනවා. එහෙම එකක් නැහැ. වම් කකුල විතරක්ම බලන්න කිව්වොත් දිගටම වම් විතරයි තියෙන්නේ. දකුණු විතර විතරක් බලන්න කිව්වොත් දිගටම දකුණු විතරයි තියෙන්නේ. වම් දකුණු දෙකේ බලනකොට දෙකේම වැඩි යනවා. ඒතර මේ කෙලිකාරයකෝ විධායකයකෝ නීවාසිකයකෝ වින්දකයකෝ ඌනේ. වම් දිය බලනට ඌ අතහැරලා ගිහලා ඔන්න ඊගාසේ දකුණු ගිහලා දැම්මට පස්සේ ඔන්න කරකොල අතහැරිය වගේ ආයේ පේන. ඉතින් ඒ නිසා මේ එකකින් එකට මාරු වෙන සංදිස්ථානයේදී ඇහැ ගහගෙන ඉන්න බැරිකම මානව විඥානයේ තියෙන දුර්ලභම. ඒක නිසා මේ මායිමක් තියෙනවා කියලා හිතර දාගන්න. දාගෙන මායිම අල්ලන්න බලන්න. විඥානීය කරලා පෙන්වන්න හදන ওই මායිම ඇත්තටම පවතින දෙයක්ද? නැත්නම් අපි විහිං හදාගත් එකක්ද කියලා. බලන්න යන්න ගියොත් ඔය සීලම දර්ශන බොඳ වෙලා යනවා. සීලම විෂයන් බොඳ වෙලා යනවා. සීලම කරදර බොඳ වෙලා යනවා. මෙහෙම නම් කරන්න බෑ. ඉතින් ඒක නිසා විඥාතය විඥාන විඥානතෝ පරිජාන අභිඥාය හොඳට දැනගන්න විඥානය කරන්නේ අපි ලව්ව මේ මගේ තියෙන ප්‍රගතියට තියෙන ආසාව මගේ තියෙන නිර්මාණශීලීත්වය මගේ තියෙන දියුණුවට කැමැත්ත එකම දේ තියෙන්නේ මා ලව්ව ජාතිය බෝ කරන්නයි. එදා පුළුවන් ද කියලා නෝ බ්‍රහ්මචර්ය ප්‍රකාශයටපත් කරා. මම බ්‍රහ්මචර්ය හැදිරෙනවා මම කරන්නේ. කරපු දවසින්ල විඥානේ කචා. යා හරි කැමැති හැට පෙරුණත් කමන්නේ නාකේ විශේෂ ගෙටත් උසී කියලා. ඒ වැඩේට යනවනම් විඥානේ උඩින් පැනලා දෙනවා. ලෝකේ තරීෂෝ හැම වෙලාවෙම අපිට ක්‍රමසාවිදි තියෙනවා. කොයි වෙලාවක හරි බ්‍රහ්මචර්ය ප්‍රකාශයට පත් කරන්න ඒකට නිකම්ම විඥාණයට අභියෝග කරා වෙනවා. ඒ බ්‍රහ්මචර්ය ප්‍රකාශ කරන විඥාණයට ඉස්සල්ලන් කියන සංස්කාර කරන වැඩ ටික බ්‍රහ්මචර්යයත් එක්ක හැරෙන්න හදනකොට අන්න අපිට තේරෙන්න පටන් ගන්නවා ෂටගති මායාවී ගති. යම් කෙනෙක් අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යකාරයදලා එකලාව ඒක ජීවි ඒක ඒකචාරීව හුදකලාව ජීවත් වෙන්න හිතනවටවත්
ලෝකී කැමතිත් නැහැ, විවස්තාල් කැමතිත් නැහැ, ගෙදර ගෑණි කැමතිත් නැහැ, විඥානි කැමතිත් නැහැ. ඒකට හික්මෙන කෙනා. ඒක සීල ශික්ෂාව නෙවෙයි. ඒ සීල ශික්ෂාට එහාගේ ශික්ෂාවක්. සීලේ සඳහන් වෙන අබ්‍රහ්මචර්ය කියලා. නමුත් ඒකට ගිය කෙනා ඒකේ සතුටු වෙන්න නම් විඥානේ බලන්නෙම සර්පයා හොඹහට අදින්න වගේ, ඉවල මිනිකුණට අදින්න වගේ, බල්ල ගමට අදින්න වගේ, කිපුල වතුරට අදින්න වගේ, පක්ෂියා ආහසට අදින්න වගේ විඥානේ අදින්නෙම බෝ කරවන්නවා. ජාතිය ඔය හැම නිර්මාණශීලීත්වයක් වචින එතන. ඉතින් මේක දැනගෙන ඒ විඥාණයට කඹරන්නේ නැතුව, ඒ විඥාණයට පහඳින්නේ නැතුව පුළුවන් ප්‍රමාණය සාක්ෂායක උත්සාහ ගන්නවා Brahmachari. මං කියන්නේ ඒක තනිව ගත ගන්න. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමිද්දෝ ඒකං සතින් ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමා. යන්නේ ඉනකොට කන බොනකොට නැත්නම් ඇවිදිනකොට ඉඳගෙන ඉන්නකොට හිටගෙන නිදාගෙනකොට සතියෙම ජීවත් වෙනවා නම් Brahmachariයි. දෙවැන්නේක් නෑ. විඥානේ කොච්චර අමාරුද කියලා බලන්න. ඒක මොකුත් එපා. නිකන් පරියංකේට කියලා වාඩි වෙලා විඥානේ කියන්නේ Brahmachari රකපං කියලා සතියෙන් ඉන්න කියලා. කොච්චර අමාරුද කියලා බලන්න. ඒ කිනාට ඕනකමක් තියෙද්දි මේ සිල් අරගෙන බාපණයක් දාගෙන බුදු පිළිමයක් ඉස්සර හිඳගෙන හතර වටේට උපාසක මහතුරුත් වාසිකාවත් ඉඳගෙන කියන බයන විඥාණයට පුළුවන් නම් Brahmachariya කරන්න කියලා සතියින් ඉන්න කියලා මොකද වෙන්නේ? කවදාකවත් එක එක සතුට වෙන්නේ නැහැ. එක්කෙනෙකුටවත් මදි. ඉතින් ඒ විඥාණයකට නෙමෙයි මම කියාගන්නේ. ඒක මගේ කියාගන්නේ. මගේ ආත්මය කියන රූපේ නම් අපි දන්නවා මාල්ලාර්ජින් මේ ඉරට හඳට නොකියවර රාසි රූපේ වියකෙනවා. නිත්‍ය දා ගන්නට බැරි ලෙස රූපේ කෙමෙම් මෙකී යන නිසා රූපේට ආත්මය කියන එක ඉතින් කියනවා මේ පළවෙනි දශක තුනේදී නම් කියනවා තමයි. මන්ද දශකෙදී, ක්‍රීඩා දශකෙදී, වර්ණ දශකෙදී ඉතින් රූපෙම තමයි ආත්මය හැ වෙන එකක් ඇත්තේ නැහැ. නමුත් 40 50 වෙනකොට තේරෙනවා වම තියෙන උට දකුණ යන්නේ, බොම්බේ බලන උට කල්කට අපේ එන්නේ. ඉතින් ඒක උඩ තියෙනවා වේදනා පැත්තෙන් බලනකොටත් ඔය පළවෙනි දශක 3 4 ඉන්න කඩාගෙන බිඳගෙන යන්නේ. අම්මලා තාත්තලා බැරිනවා සීලයට මුන්ටම මම පෙන්නනවා. සැප විඳින හැටි මෙහෙමයි කියලා. ඉතින් ලෝකේ තියෙන උප්පරීම සැප පිටිපස්සේ යනවා. ඉතින් ඔක්කොම තියේදී 40 පැනපු ගමන් මේ ඉඳුරංගේ එම සැප විඳින්න පුළුවන් ගැති නැති වෙලා යනවා. හාන දශකයට වැටෙනවා. ඊට පස්සේ සංඥා කරන්නේ මට PhD එකක් ඕනේ, මට MSc එකක් ඕනේ, මට ඩිග්‍රී එකක් ඕනේ, නම් පිටිපස්සට මේ මේ අකුරු ටික දාන්න ඕනේ කියලා අයියෝ විඳිනවාද? කිලෝරක් නැහැ. මේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සරුවචනාන්සේ කිසිම ඩිග්‍රීකුත් නැහැ. සරුවචනායි. කිසිම කෙනෙක් නැහැ උන්වහන්සේට කියලා ඩිග්‍රී එකක් දෙන්න. මොදි ඊට උඩින් ඉන්න බෑ කවුරු හරි. උන්වහන්සේට ඩිග්‍රී දෙන්න. ඊට පල්ලෙ ඉන්න කට්ටිය මේ සංඥාව තමගේ නමට මොනවට කැලක් එකතු කර ගන්න නටන නැටිල්ල දිහා බලනකොට එච්චර හොඳ බිස්නස් එකක් ලෝකෙම නැහැ. අධ්‍යාපන කඩ. කොච්චර දැනගත්තත් ඒකට සල්ලි වීදම් කරනවා. පරම්පරාවට වීදම් කරනවා. ඉදම් බුදල් කියනගෙන මේ සංඥාව ඇති කර ගන්න. හොඳ නමක් ගන්න කියලා. ඊට පස්සේ සංස්කාර කියලා කියන්නේ නිර්මාණශීලීත්වය. පුළුවන් තරම් නිර්මාණ කරන. ඒකන ආචිර ගෙවල් හදනවා. මේ ගෙවල් හදන්නේ නටන්නේ මේ. අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබ්බිසං කියලා ගේ හදන එක අල්ලන්න දඟලුවාට අපි තියෙන ගෙවල් හදන්න දඟලන එක තියෙන්නේ. මේ සංස්කරණය තමයි ඔය පස්වරු සලස්මක් කරන් බලන්න. දසවරු සලස්මක් කරන් බලන්න. කොමියුනිස්ට් කමිට කරන සලසුමක් බලන්න. අධිරාජ්‍යවාදයේ ඔක්කොම තියෙන්නේ මේ සැලසුම් සංස්කරණ. ඒක මුල්ම එක තමයි ඉන්දියාවේ ඇති වෙච්ච වේශ නිරූපණය. අංග සංස්කරණය කියලා කියන්නේ විස් ගන්නනවායි කියලා තියෙන්නේ. නළුව වේදිකාවට නම් ගන්න ඉස්සලා විස් ගන්නන්නේ. ඔතනින් තමයි පටන් ගත්තේ වැඩි. දැන් මුළු ලෝකෙ වෙනස් කරන්න අපි අමුඩි ගහගෙන ඉවරයි. ඉතින් මේ සංස්කාර. ඊට පස්සේ මේ විඥානේ. මේවා එක එක හලන්න පුළුවන්ලු විඥානේ නම් අතාරින්න බෑ කියලා කියනවා. ඒකට කියන විඥාන කෝෂණීයය කියලා. මේ කඳු හතක් මැද තියෙන දන්ත ධාතුන් වංශේ වගේ රූප, වේදනා, සංඥා, සංස්කාර කියන කරඬු එක එක මැද තියෙන ධාතුන් වංශේ වගේ තමයි විඥානේ තියෙන්නේ. ඒ නිසා විඥානේ මම, විඥානේ මගේ ආත්මය කියා ගන්න හදනවා. නමුත් විඥාන්ට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා කියලා තේරෙනකොට මැරෙන්න වෙලාවට. මේ මෙතෙක් කරුවේ විඥානේ න්‍යාය පත්‍රයට අපි බැලමෙහෙවරකම් කරන එක, දාසකම් කරන එක, කඹුරණ එක
මේක දැනගෙන තාම දැනගෙන නැහැ මේ කුමන්ත්‍රණය අහුවෙච්ච කෙනා තමයි ශේක පුද්ගලයා කියන්නේ. එයා දන්නා විඥාණයටයි කඹරන්නේ. විඥානේ කාගේ න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක කරන්න කියලා අපි දැනගත්තට පස්සේ තේරෙනවා අපි මොනතරම් බැලියොද කියලා. මොනතරම් බද්බූසොද කියලා. මොනතරම් කැඹිරිල්ලක්ද කඹරන්නේ කියලා. ඉතින් බුදුරජාණන්සේ පහළ වෙනවටවත් විඥානේ කැමති නැහැ. මොකද එයා ඇවිල්ලා කණ්ණාඩි මූණට අල්ලනවනේ. බලව නට නැටිල්ල කවුරුවා කරන නොනාරනපු නැටිල්ලක් නෙවෙයි. ඔබ හිතනවා ඔබ විශේෂ දක්ෂකම කියලා මොකක්වත් නැහැ. ඔය අසුචියේ අසුචි පණුවෙක් නටන්න වගේ තමයි. ඔය නැටිල්ල වෙනුවට විඥානේ කරන්නේ මේ පරමාර්ථ වශයෙන් ජාතිය බෝ කිරීමට යන්න හදන කියලා දැනගත්තොත් භ්‍රමචර්යය දකින්න කෙනාට විඥානේ දැනගන්න හරියට බෙල්ලේ ගැරන්ටි කුණක් එල්ලුවා වගේ බලු කුණක් එල්ලුවා වගේ අප්‍රසන්නතාවයක් එනවා. විඥානේ කරන වැඩ. අන්නේ ඒ වගේ බලන කෙනෙකුට බුදුජානන්සේ සඳහන් කරනවා විඥාණං මාමඤ්ඤේ. මේ මමේ මගේ හිතේ මගේ සැලසුම් කියන එක මඤ්ඤණා කරන්න එපා. අගේ කරන්න එපා. මොකද එයාට කියන්න අයිතිවාසිකමක් බුදුජානන්සේ නෝ එයා පෘථග්ජන නෙවෙයි. එයා බුද්ධං සරණං ගච්ඡාමි කියලා තියෙනවා. බුදුන් සරණ යනවා කියලා නිසා බුදුරජාණන්සේ කියනවා මම ඔබට එකක් කියන්නම්. ඔබ බුදුන් සරණ ගියා නම් බුදුහාමුදුරු කියන දේ අහන්න කැමති නම් විඥාණං මාමඤ්ඤේ. ඔය විඥානේ දාන සැලසුම් මඤ්ඤණා කරන්න එපා. ඒක මම කියාගන්න එපා. මගේ කියාගන්න එපා. මගේ ආත්මික කරගන්න එපා. නැත්තම් මේ විඥානේ තෘෂ්ණා මාන දිට්ඨිය වලින් ගන්න එපා. එහෙම නැත්තම් මේ විඥානේ ගැන කතන්දර ගොතන්න යන්න එපා. සුරංගනා කතා හදන්න යන්න එපා. මොකද ඒක උඹේ හිත සුව පිණිස නෙවෙයි තියෙන්නේ. බුදුන් පිළිගන්නවා නම් මේක බාර ගන්න. එහෙම නැතුව විඥානේ පිළිගන්නවා නම් බුදුහාමරෝ පැත්තකට දාන්න. ඊට වැඩිය මේ වෙන දෙවියන්වන්ස කෙනෙක් අදහන්නේ කොහොඳයි. මොකද විඥානේ කැමති නැහැ. එහෙම තමන්ගේ ප්‍රകൃති එළියනවා දකින්න. එහෙනම් විඥාණං මාමඤ්ඤේ. ඒ වගේම විඥානතෝ මේ ලෝකේ විඥානේ පදනම් කරගත්තේ ඒක සත්‍යමී තීලාගෙන කල්පනා කරන්න එපා. මේ මම තමයි මේ ලෝකෙ මැද මම තමයි කියන්නේ කේන්දරේ මගෙන් ලෝකෙම අනිනවා අපි මේ විඥානේ ලෝකෙම අනිනවා මගේ දරුවා මගේ යම මගේ තාත්තා මගේ රජුරෝ මගේ ඊඩම අල්ලපීඩම කියලා මේ මම මුල් කරගෙන කුඤ්ඤ ගහලා ඒ තෝ ප්‍රත්‍යේ මනින්න පටන් අරගත්තොත් ඒකේ පේන තියෙන නසත්‍රෙත් ඇත්ත වගේ පේනවා ආයුර්වේද විද්‍යාවත් ඇත්ත වගේ පේනවා මේ ඔක්කොම මගේ මේ තපතුව පිණසයි තියෙන්නේ කියලා ඉතින් මට පුළුවන් ඒ රාජ්‍ය රජ වෙන්න ඒක ප්‍රශ්නයක් නෑ. හැම ප්‍රත්‍යඥයෙක්ම තමන්ගේ රෝගේ රජ වෙලා තමයි ඉන්නේ. ඇත්ත ඒ අල්ලලා පස්සේ බන්නෝට දිනේ අලිත් එක්කන රජුරෝ තමයි. අනිත් රජුරෝ ද ඔක්කොම රජ වෙලා. ඉතින් ඒ නිසා හැම විඥාන ක්ෂේත්‍රය කරගෙන මනින්න ගත්තත් විඥානේ කේන්ද්‍රය කරගෙන නැස්සත්‍ය කියන්නේ ඒකට කේන්ද්‍රය කියලා තමයි. ඉතින් හැම කෙනාම හිතන්නේ මම තමයි ලෝකෙ මැද ඉන්නේ මං වටේ ලෝකෙ තියෙනවා කියලා. චීනෝ හිතනවලු ලෝකෙ මැද තියෙන රට චීනි කියලා. පරිශියාවත් එහෙම හිතුවා. ඒගොල්ලෝ හිතුවා මම වටේ ලෝකෙ තියෙන්නේ කියලා. ඒ වගේම කිව්වා ලෝකෙ වටේ ඉර යන්නේ කියලා. මේ ඉර ලෝකෙ වටේ යනවා කියලා. මොකද මම ඉන්න දැන පදණක් කරලා තමයි බැලුවේ. පහු වෙනකොට තමයි බැලුවේ නෑ මේ ඉර වටේ අපි යනවා. තාම ඇමරිකා එංගලන්තේ තියෙන සමිතියක්. ඒ සමිතියේ සමාජිකත්වයේ දෙන්නේ ලෝකෙ වටේ ඉර යනවා කියන කට්ටියට විතරයි. ඒ පරණ අදහසට. කවුරු හරි කිව්වොත් එහෙම නෑ නෑ මේ ලෝකෙ ඉර වටේ යනවායි කිය. මරනවා. දරා ගන්න බෑ. ඒ තරම මේ මම කේන්දර කරගත්ත ලෝකෙක විඥානේ කේන්දර ගත්ත ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා තමන්ගේ මිනුම් දන්නේ අනුම්මනින්ද හදනවා. විඥානස්මින් ඒක පංචමේ තියාගෙන විඥානේ කෙරෙන් කෙරෙන් මේක මට හිත මේ වැඩ ගන්න ඕනේ. ඉතින් මම මේ හිත මෙහෙම කර ගන්නවා කියලා හරියට නිකන් සෝචකී කර ගෝලයක් හදාගෙන ඒවකෙක් හදාගත්තා වගේ විඥානේ වැඩ ගන්න හදනවා. ඒක කට්ට වෙට්ට විත්තල කෙනෙක් කියා කවදාකවත් නමා ගන්න බෑ. ඒ බව දැනගත්තොත් ලොකු දෙයක්. මේ විඥානය කියලා කියන්නේ බූවලෙක් වගේ. අපි කොහොමද කඹරන එක විතරයි තියෙන්නේ. ඒ නිසා ඒකට විඥානය කියන්නේ මෙන්න මේ වගේ පාහරේ කියලා. නැත්නම් සංඛා සංස්කාර දෙන ලනු කේලම් අහගෙන රජකන රජෙක් වගේ. ඌ කේලමක් අහගෙන මිසක රට්ටුන්ගේ ස්වභාවය දැනලා නෙවෙයි රජකම් කරන්නේ. ඇත්තටම සංස්කාර කියන්නේ විඥානයේ දරුවෙක්. සංස්කාර කියන්නේ අනු තමයි සංකාරපච්චා විඥාන විඥානපච්චා නාම රූප හැම දෙයක්ම දෙකට බෙදලා බලනවා අඩු ගානේ දෙකට කඩන නාම රූප වශයෙන් හරි කඩපු ගමන් ඒක සලායතන බවට බෙදිලා
පත්තුපතර විහිදී යනවා. මේ සමස්තය බලන්න. මේ ඉන්නේ නමක් දාන්න නැතුව රූප කොටස අනිත් රූප වලින් වෙනස් කරන්නේ නැතුව ওই තියෙන ඒ දේ සමස්ත වශයෙන් බලනකොට විඥානය කැමති නැහැ. සමස්තය බලනකොට විරුද්ධ බැල්ම තමයි මේ විභජ්‍යවාදී වශයෙන් කඩ කඩ බලන එක. ඉතින් බුදුන්සේ කියනවා 100%ක්ම සමස්ත වශයෙන් බලන්නත් එපා. 100%ක් කඩ කඩ බලන්නත් එපා. ඕනම දෙයක් කඩලා බලන්න. ඒ කඩලා බලන ඇතුළට ගියාට පස්සේ සමස්තෙ පෙනෙයි. එදාට කඩ කඩ වැලීම නතර කරලා සමස්තය බලන්න පොඩ්ඩක් ඉඩ දෙන්න විපස්සනාට ඉඩ දෙන්න. ආයේ මේ සමස්තේ අන්තු වලට කඩලා පෙන්නයි. එහෙම නැත්නම් නාම රූප වලට කඩලා පෙන්නයි. ආස්වාද ප්‍රසාරස කඩලා පෙන්නයි. ආස්වාසිය මුල මැදකට කඩලා පෙන්නයි. ඒක උඩ බලන්න. මේ බලන්නකොට මතක තියාගන්න ඕක සමස්තය තමයි මේ කඩලා පෙන්නන්නේ කියන මිසක්ක. ආස්වාසිය මුල කිව්වත් ප්‍රසාරසිය කිව්වත් දෙකම එකයි. දෙකේම තියෙන වායෝ පොට්ටබ්බ ධාතුවමයි. ඒ පෙන්නන වෙලාවේ එහෙම බලන්න. හැබැයි ලනුව කණ්ඩෙපා. සමස්ත පෙන්නන වෙලාවේ විභජ්‍යවාදයට දාලා අංශු වශයෙන් බලන එක ගැටලුවක් කරගන්න එපා. අතුරෙක් කරගන්න එපා. අරියාදුවක් කරගන්න එපා. ඒ අංශු වශයෙන් පෙන්නාවේ සමස්තයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ දෙක බැලුවොත් විඥාණයට බැරි වෙනවා. ওই නාම රූප හදාගෙන නංව නම් දාගෙන සංඥා කරගෙන යන්න. ඒ වගේම විඥාන විඥානතෝ නාබිනන්ද තියා. එතකොට මේ අනේ මට මෙච්චර වටින විඥානයක් තියෙනවා, මට මේ ලේ සේරම දැනගන්න පුළුවන් ඥානයක් තියෙනවා, ඔක්කොම මතක තියාගන්න පුළුවන් කමක් තියෙනවා, හැමදේම කරන්න පුළුවන් හිතක් තියෙනවා කියලා අභිනන්දනය කරන්නත් එපා. ඌ කඹරනවා උඹ ලව්ව කරන එකයි කරන්නේ. ඒ නිසා උඹ සුවචකී කර ගෝලෙ මේ මීහරකෙක් මිස, කරත්තෙ බැඳින ගොණෙක් මිස, නාශරණ දාගත්ත මීහරකෙක් මිස උඹ නෙවෙයි මේ ක්‍රියාවේ අයිතිකාරය. බනිගං සෝජකී කර ගෝලෙක් විතරයි, දාතේක් විතරයි, මීහරකෙක් විතරයි, නාශරණු දාගත්ත මීහරකෙක් විතරයි. ඇදපන් වෛරෝ බරභාගය කියලා. ඉතින් බර වැඩි බරක් ඇද්දායි කියලා නම්බුකාර වෙන්න හදනවනම් කොන්දගේ වෙන එක විතරයි වෙන්නේ, කරේ පට්ට නගින එක විතරයි වෙන්නේ. කවදාකවත් ඒකෙන් ඇති වෙච්ච කෙනෙක් නැහැ. ඒ නිසා මේ විඥානේ අභිනන්දනය කරන්න එපා. උඹලව බර අද්දන්නයි තියෙන්නේ. බර නැහැදත් බෑ. මුද අපි යපෙන්න එපායි. ආහාර ටික ඕනේ, ඇඳුම් ටික ඕනේ, ඉඳුම් හිටුම් ඕනේ, බෙහෙත් ටික ඕනේ. හරි, ඒකටද මේ නටන්නේ? ඒක ඉක්මවල කොච්චර දුර දිග ගිහිලාද අපි? කොච්චරක් පටලවාගෙනද? කොච්චරක් මේ කතන්දරය ගෙතිලාද තියෙන්නේ? කොච්චරක් මේක මේ වැල්වටාර්මක් වෙලාද? මේ ජීවිතේ ඉවර කරන්න බැරි තරම් වැල්වටාර්ම. ඊගාව ජීවිතේවත් නෙත්‍ය තියාගෙන වැඩ කරා. ඒ තරමටම මේ විඥාණය කරන්න ආව මේ කෘත්‍ය දෙයා බලනකොට බුදුජන් වහන්සේ ඒ විඥාණං මාම මඤ්ඤේ කියනකොට කියනවා විඥානේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති කියලා. විඥානේ එතනින් හිතන එකෙන් ඒක ඉවර කරපන්. ඕක වැල්වට ආරම්භයකට ගෙනියන්න එපා. ඒක මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා ඇසේ රූප නොරැඳේ, කනේ ශබ්ද නොරැඳේ, ඇඟේ ස්පර්ශ නොරැඳේ, හිතේ හිතවිලි නොරැඳේ. නැවත නැවතත් එකම හිතවිල්ල එනවා නම් ඒ තරම් ඒ හිතවිල්ලට කෑදරයි. ඒ හිතවිල්ලට කඹරනවා. ඒ හිලීතර වැල් පොලියට ගිහිල්ලා තියෙන්නේ. ඔබ ඒකද අගය කරන්නේ? එහෙම නැත්නම් ඊගාවට පේන චිත්තක්ෂෙන්දුම අවදි වෙනවද? මම දැන් මෙතෙන්ට එනවද? නැත්නම් අර යන වැල්වට ආරම්භිත කියනවද කියලා? මේක වැල්වට ආරමක් කියලාවත් වැටෙන්නේ. මේක මගේම ප්‍රිය ගීතය වශයෙන් තමයි ඇහෙන මගේ ජීවිතයේ තේමා ගීතයේ වශයෙන්. ජීවන ගීතයේ වශයෙන් අර හිත හිතවිල්ල දිගේ අනේක ඔකට තමයි සූස්ත්‍ය කියන්නේ. ඔක හොඳට කරන්න පුළුවන් ගංජා ටිකක් ගහපුවා. ගංජා ගෙවට පස්සේ ඒක දිගේම යන්න පුළුවන් වටපිට බැලලක් නැතුව නිකන් වාහන නැති පාරක ඩ්‍රයිවිං කරගෙන යනවා. ඒ නිසා ගංජා වලට වෙනම පරිශන කරන අවුරුදු 20-30 බොරුවට මේ භාවනා කරන්නේ ගංජා සූස්ත්‍යයක් ගහගත්තාම ඉවරනේ. කුඩු ටිකක් ගහපම ඉවරනේ. බීපුවාම ඉවරනේ. ඕක නම් ඉල්ලන්නේ තමන්ට කැමති දේ කල්පනා කරන එක නම් ඕනේ කරන්නේ භාවනාවෙන්. නැත්තම් මේ සමාධිය නම් ඉල්ලන්නේ ඌ මදේට පමාදේට හේතුන කොයි එකත් එකයි. හිතවිලි දිගේ යන මිනිහා ඉන්නේ මදේ. ඉන්නේ ප්‍රමාදේ. බීලම නෙවෙයි. ඒ මාන්නේ. මාන්නේ කියන්නේ බීමත්කම.
ඒක නැතුව ජීවත් වෙන්නම බෑ. ඉතින් මේ විඥානය කරන මේ කටයුත්ත ආඩම්බර වෙනවනම් අනේ මගේ හිත කොච්චර හොඳද මට හිතුව පැතුව සම්පත් දෙනවයි කියලා. ඉතින් තින අපි සුවචිකීකරු ගෝලිය බාට පත් වෙලා තිනවා, විඥානේ දාසිය බාට පත් වෙලා තිනවා. අන්තිමට විඥානේ කිසිම අනුකම්පා විරහිතව හැර දානවා මරණේදී. වැඩ අරගෙන ඉවරලා කැලේට අතන්න මීහරකෙක් වයි. කැලේට අතන්න මරලා දාන. කිසිම තෙතක් අනුකම්පා එදාට එතකොට මේ විඥානේ විසින් අපිට හදපු අපේ කට්ටිය මොනව කරන්නේ? මරණට පස්සේ ඔතල පෙට්ටියක දාලා ගින්නට දාන, නැත්නම් වතුරට දාන, නැත්නම් පොළොවේ යටට දාලා ඒගොල්ලෝ ගෙදර යනවා. බැරි වෙලාවත් ගෙදර යන්න බලන්න ඊට පහු වෙන්න මොකද වෙන්නේ කියලා. විනාසයි. බන්ධනයක් ඇති කරලා කුප්පියකට දාලා කරදීවල හතකට යහපැත්ත ගිහිල්ලා දානවා මල පෙරේතයා ගෙදරට ඇවිල්ලා කියලා. සමහර මේ ඉන්නකොටමත් මල පෙරේතයෝ මැරෙන්නම ඕනේ නැහැ. ඉන්නකොටත් ගෙදර ගෑන්න එපා වෙලා තියෙනවා. ඒක කරගන්න දෙයක් නැහැ. නාකිය මැරෙන්නෙත් නැහැ. දහහක වෙන්නෙත් නැහැ කියලා ඉතින් ඔය සලකනවා. සලකුවාට දැන් ඉතින් ගෙවිලා රිට්ටයි හැන්දයි මොකද්ද? දැන් ඉතින් ඇති වැඩක් තියෙන මේ නාකියයි කියලා තොල්ලයි. ජූතිකයට කියපු දෙක තමයි කියන්න තියෙන්නේ. නාකිය හමා හැද රැවුලෙන් සොල්ලනු. දැසි දස්සන් මට දෙවියයි ඉල්ලනු. ඊපස්සේ කාලිට වතුර පොව ගත්ත කලේ එතන ගලිය ගහලා යමද තයන්න යන්නේ නා කිය ගඩතෝ මා ගෙනලා තියාන මට මේ ගෙනත් දීපේ මේ ගෙනත් දීවි කියලා. ඉතින් හුඟ දෙනකොට වෙන්නේ ජීවිත ගැට වෙච්ච වැඩේ තමයි. ඉතින් ගව් ගණන් යන්න වෙනවා දාස දාසිය හොයන්න බැරි වයසට මොනව කරන්නේ. ඉතින් ඕක විතර විදි බොහොම ධර්ණ විදියට සිද්ධන යති මනෝර ගෑන්ටි ස්තුති කරන්න ඕන නැත්නම් මැරිලා වෙනදී පෙන්නනවා ඉන්නකොටම. පොඩ්ඩක් රියසල් කරලා පෙන්නනවා. උඹට ওই ටික තමයි වෙන්නේ කියලා. මේ ඒකට වැඩි ආපන් ටික ධර්ණේ මරණේදී හිතු වෙනදී. ඒක නිසා විඥානේ මේ විදිහට අපි වැඩ අරගෙන අරගෙන හපල හපල සූප්පු කරලා ඕජාව බීලා විසිකන උක්දණ්ඩක් උක්රොඩක් වාවි විසිකලදා. එදාට ගාන ගිල්ල ඊගාවේ කෙල්ලෙනවා. ගෑවෙන අපරාධ මේ හපල සූප්පු කරලා විසිකපු උක්රොඩක් වාගේ විසිකනව දකිනකොට අනේ මෙච්චර ආසාවෙ මේ ක්‍රීම් ගාගෙන ලිප්ස්ටික් ගාගෙන කියුටෙක්ස් ගාගෙන හැමේ ඔප කරගෙන තියාහිටපො ශරීරෙට නේද මේ ගින්නට දාන්නේ. එනිසා කියනවා කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ. කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? ගියක් කර ගයක් නාදා සිටින්නේ ගෙන් ගිය දා ගෙට ගිනිලා තැවෙන්නේ. වැඩේම කරන්නේ නයි දෙ ගියද නයි දෙ කියලා කියන්නේ නායකයාට. කන්ද ගෙදර කියලා කියන්නේ පංචස්කන්ධේ නායකයාටයි මේ කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන විඥානෙට කතා කරලා කියන්නේ නයි දෙට කියනවා. කන්දේ ගෙදර නයි දෙටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? අපි හදන හැම සැලැස්සක්ම අනිවාර්යයෙන්ම කැඩෙන. ඒක හරියට වැල්ලේ හදන වැලි මාලිගා වගේ, කුමරු කුමරිකාවන්ගේ වාල්කා ක්‍රීඩා වගේ. පොඩි කාලේ අපි අර කොහෙල් වල ටිකක් කරන කෝට්ටියක් හදාන හදපු සෙල්ලංගයක් වගේ. කැඩෙන ගෙවල් ඇයි මොකටද හදන්නේ? ගියක් කර ගියක් නාදා සිටින සංස්කාරවලට කතා කරලා කියපන් ආච්චිට ගෙවල් හදන්න කියලා. දණ්ඩේපා ඔය තියෙන ලාභ සත්කාර සම්මාන විශ්ේ කරන සැලසුම් සියල්ලම අදහනාගාරයක් වායි. කැඩෙන ගෙවල් අයිඹකට තහදන්නේ. ගියක් කර ගියක් නාදා සිටින්නේ ගෙන් ගියඩා ගෙට ගිනිලා තැවෙන්නේ. ඒ මිනිහ ගිනිලා පුච්චන්නම ඕනේ. වැළලුවත් මදි. ඒ හාමුදුර එහෙම එනවාට ඒ තරම් බයයි පුච්චලම දාන. අදහනේ කරන්න කියලා තියෙන. මුද නැගිටලා එනවා මොකද ඔක්කොම ඉන්නකම තෝණියන්නේ කරන්නේ හදිසි මරණයක් වුණොත් විතර උසාවි නියෝගයක් දෙනවා පුච්චන්න තහනම් බලලන්න කියලා නෙත්තම් බෑ බරපතල කට්ටි මැරිච්චාම උච්චලම දාන්න ඕන ලීසි නෑ වැඩි ඔය මිනිහ තිබ්බොත් එහෙම නැගිටලා එනවා විශ්වාස කරන්න බෑ මේ ඉන්නකම කරන ජාතික දාහන් ගැටත් එක වරන මු මැරනද කියන එක ෂුවර් නෑ ඔය බීප මනුස්සයෙක්ගේ මැරනවා යන්නේ බලන්න ඇත්තටම මු මැරලද කියලා බලන්න මුද මරිච්චන් බීපුවම ඉන්නවනේ පැය 7 8 මැරලා වගේ. පස්සේ නැගිටිනව. මේ පෙට්ටියට දාලා පෙට්ටියෙන් ප්ලාස්ටික් උත් දාලා ගෙදර ආවට පස්සේ නම් ෂුවර් මැරලා වෙන්නද කියලා. හැම ගෙදරේට හැම ගිතාව කෙනා කොහෙනු ගියත් මල ගෙදෙට්ට යන්නම ඕනේ. ගිහිල්ලා ප්ලාස්ටික් එකක් දාලාම එන්න ඕනේ. මොකද ඉසුතුම පෙට්ටියට ඇනේ ගහනකම් ඉඳලා යට දාලා වලලා ආවට පස්සේ ෂුවර්. නැත්තම් මු විශ්වාස කරන්න බෑ. ඉතින් අපේ එකත් එච්චරම තමයි. ඉතින් මේ විඥානයේ විශේෂයි ඒ විදිහට ජීවත් වෙද්දිම කටයුතු කරන පුද්ගලයාට සීක පුද්ගලයයි කියලා කියනවා. මේ විඥානයේ විතරම ආයාකාරයක්
බුදුන්ස් කියන්නේ හතරමං හන්දියේක මායා දක්වන මායා දර්ශකයෙක් වගේ. අපි මෙතෙක්කල් එයාව සාධාරණීකරණය කතා කරේ. එයා හරි අනික් මනුස්සය වැරදි කියන්නේ. ඉතින් බලනකොට මෙයා තමයි ප්‍රධානම වැරදිකාරය. ඒක වෙන්නන්නේ විඥානේ මේ මාෆියා වගේ සංගමයේ කියන ප්‍රධානියා විදියට. මාෆියා සංවිධානයක ප්‍රධානියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ සංවිධානයේ අධ්‍යක්ෂකවරුන්ටත් පෙන්වන්නේ නැහැ. ඒ අධ්‍යක්ෂකවරුන්ට පුදුමාකාර බලතල තියෙන ඕන කෙනෙක් මරන්න පුළුවන් ඕන කෙනෙකුට ඕන තරම් සල්ලි දෙන්න පුළුවන්. අධ්‍යක්ෂක යටතේ විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිසට එදාට හයර් එකට ගන්නවා කුඩුකාරය කුඩු විකුණන කෙනෙක්. එළම කින මේ වැඩේ ගිල්ල අතෙන් පාර්සලේ දීලා වරින් බඩ පිටචරක් හම්බෙනවා. අහු වුණොත් මම මැරණයට යනවා. කැමති නම් කරබ. එනිසා කුඩු ඩ්‍රග් ට්‍රැෆිකින් කරන කොච්චර සෙනගැල්ලුවත් සංවිධානය මොකද්ද කියලා අල්ලන්න බෑ. ඒ මිනිස්සු දන්නවා අහු වුණොත් මට මෙතරම් දඬුවමක් ලැබෙනවා. හම්බුනේ නැත්නම් මට මෙච්චර කුට්ටිය සල්ලි හම්බෙනවා. ඒ කොයි ජොබ් එකේ කරුවත් ඕමනේ. ඕනේ රස්සාවක් කරුවොත් 55 වෙනකොට හොම්බෙන් යන ලෙඩක් ඇවිල්ලා. ඉතින් ඒත් මැරණානේ. ඉතාම උසස් රසායන කරන මිනිස්සුන් ඉතාම උසස් ලෙඩ රෝග තියෙනවා. සාමාන්‍යයෙන් ඉහළට යන්න නම කියන්න බැරි ලෙඩ තියෙනවා. ඔය සාමාන්‍ය ගොවියට ආරේ මෙහෙදි කොන්දේ අමාරු බඩ එකක් උන් හේටික් තියෙනවා. ඉහළ මිනිස්සුන් තියෙන බොම් බරපතල ලෙඩ. ඉතින් උන් දන්නවා දවසේ ඉතාම හොඳම කාලේ අවුරුදු 25 ඉඳලා 55 වෙනකම් කඹුරලා ලෙඩ කරන ගෙදරේ. ඉතින් කුඩුකාරයත් එච්චරම තමයි කරන්නේ. කුඩු විකුණන මිනිස්සු උත් කරන්නේ මෙච්චර ගමන එක ගමනක් ගියොත් මෙච්චර හම්බ වෙනවා. මේ ඕඩර් එක ඉන්නේ කොහෙන්ද බඩු පැකට් එක අතට ඉන්නේ කොහෙන්ද කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් කොච්චර හොරු ඇල්ලුවාට කාදාවත් නායකත්වයේ හෝ අධ්‍යක්ෂක මණ්ඩලේ දකින්නවත් බෑ. මොකද ඉතින් හදලා තියෙන රහස් සංවිධානයේ ඩොක්කගෙන් ඕඩර් එක එනවා ලොක්ක පිරිමිද ගෑනුද දන්නේ නැහැ. කාදාවත් පේන්නත් නැහැ. ඔය ජේම්ස් බොන්ඩ් ෂෝස් බලනවා නම් දැකලා ඇති. ඒ හොර මුලේ නායකයා පෙන්වන්නේ නැහැ. විඥානයත් ඒ වගේ තමයි. විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ සංස්කාරahara. සංස්කාර තමයි යාගේ අධ්‍යක්ෂක මණ්ඩලේ. සංස්කාර ක්‍රියාත්මක වෙන්නේ සංඥාව හරහා. එයා එක එක කරන්නේ නම් වනන් දෙනවා. ඔයා අධ්‍යක්ෂක, ඔයා මෙයා මෙයා කියලා නම් දෙනවා. ඊට පස්සේ ඒ සංඥා අරයන්ට වේදනාව දෙනවා. උඹට මෙච්චර සැප දෙනවා. උඹට කාර්කක් දෝනේ, මේක දෝනේ, එයාට අවශ්‍ය සැපේ දෙනවා. එතකොට මේ රූප ධර්ම ක්‍රියාත්මක වෙනවා. අර මෙතන තියෙන කුරු ටික අතෙන්ට යනවා. ලොක්කට වැඩන්නේ කාගේ හරහා ගියාද කියන එක. ලොක්කක දන්නවා සංස්කාර, සංඥා, වේදනා, රූප වැඩ කරන්නේ ඕඩර් එකට. ඒගොල්ලන්ට අවශ්‍ය ලැබේ ලැබෙනව නම් කාගෙන්ද ලැබෙන්නේ කියන එක අවශ්‍ය නැහැ. දන්නේ නැහැ. එනිසා කිසි කෙනෙකුට අද මේ දුක් විඳින්න හේතු වෙලා තියෙන තමන්ගේම හිත කියලා මනෝපුබ්බංගම භව, මනෝසෙට්ට භව, මනෝමය භව මොන જાතිකවත් පිළිගන්න කැමති නැහැ. ඒගොල්ල කියන්නේ මං අද දුක් විඳින්නේ මේ ආණ්ඩුව හොඳ නැති හින්දා අය. එහෙම නැත්නම් අවුරුදු දෙක තුන බැහැපු නැති නිසා. එහෙම නැත්නම් මේ ඇමරිකාව අපිට සූර කරන නිසා. එහෙම නැත්නම් රෝම ලන්දේසි නීතිය නිසා නානා ප්‍රකාර දේවල් අපි කියන කවුරක්වත් පිළිගන්න කැමති නැහැ මම කන්නේ මගේම පරිප්පුව කියලා මම මේ ඇදගෙන නාන්නේ කියලා මම මේ බෙදාගෙන කන්නේ කියලා කියන්න කැමති නැහැ. ඉතින් ඒක තමයි විඥානේ. ඒ විඥානේ ඒ වාගේ නැතුව බැරි යකෙක් කියන එක දැක්කනම් අපි කාගවත් අරද්ද කරලා දුස් කියන එකක් නැහැ. දෙමිච්චර ශික්ෂණය වෙන මගේ විඥානයත් මේ තරම් ජඩනම් ෂටනම් කපටනම් වංචනිකනම් ඒක ගැන නොදන්න පෘථජ්ජනියෝ ගැන ඒ කට්ටිය තමයි වැඩිම අනුකම්ප කරන්නේ. දන්නේ නැහැ. මම මේ බුදුහාමර පෙන්ලා දීලා උත්සාහ කළේ යම් ප්‍රමාණයක් සාර්ථක වෙලත් තාම වැඩි ප්‍රමාණයක් විඥානය අදහන බොහොම සුළු ප්‍රමාණයේ විඥානය අපි නැවත නැවත බලන්න. ඒතිෙදිත් විඥානය අපි පුළුවන් තරම් අරමුණ පිට ගිනියලා වර්තමානයේ තියන දෙන්නේ නැතුව අදිනු. ජීන්සා විඥානේ ප්‍රතික්ෂේප කරන්න එපා. විඥානය කෙරුවේ නැහැ කියලා බුදුන් කියන අවිඥාතං න මඤ්ඤති කියලා මට ඒක හිතුන්නේ නැහැ කියලා කියන්නට හිතුණා තමයි. හැබැයි ඒක දිගේ කතන්දර ගොතන්න එපා. ඒක දිගේ වැල්වට අරන් ගොතන්න එපා. විඥානේ විඥානමත් වෙන්න අතර කරපන්. ඒක කරන්න බෑ. ඒක විඥානේ විඥානමත් වෙන්න අතර කළොත් අපේ මාන්නේ සීදීනසාගත වෙනවා. අපේ තියෙන මාන්නෙට වලිගේ කපලා ගියා වෙනවා. සීදීනසා ගැනීමක් අපේ තින තෘෂ්ණාට සීදීනස ගැනීමක් වෙනවා. අපේ දිට්ඨියට සීදීනස ගැනීමක් වෙනවා චිත්තක්ෂණ මට්ටමේ. ඒකයි මේ භාවනා කරනකොට සත්‍ය වැටහෙනකොට පිස්සු හැදුනා වගේ නන්නත්තර වෙලා කොහේ ගියාද දන්නේ නැහැ කියලා කරකොල තැරියා වගේ එන එක සිද්ධ වෙනකොට විඥාණය තිබුණා ප්‍රතිෂ්ඨාව නැති වෙලා. විඥාණය තිබුණේ පදනම නැති වෙලා. පස බිම තියාගන්න තිබුණ තැන නැති වෙලා. ඉතින් අපි බොහොම ඉක්මනට නැවත ප්‍රතිෂ්ඨාව ලබා දෙනවා.
පසබිම තියන තැනක් හදලා දෙන්න වෙන්නේ මොකද්ද? විඥානේ නැවත නැවත පණ ලබන. යතාපි මූලේ අනුපද්ද වේදල්ලේ රුක්ඛෝ පිචින්දෝ චින්නෝ පුනරේව රූවති. ගහේ මුල හොඳට හයියර තියෙන තාක්කල් ගහ කැපුවට නැවත නැවත දල්වන. අපිට මුලින්ම පුටා දාන්න බැරිකමක් තියෙනවා. ඒ ගහ කපන එකත් ලොකු දෙයක්. නමුත් දැනගත්තොත් යට මේ ඕජාව තියෙන තාක්කල් තියෙන සමේ විඥානීය කරන ක්‍රියාකාරකම් සංස්කරණය කරලා හිතලා සවිඥානික කරන ක්‍රියාකාරක පොඩක් නතර කරලා වින හැටි බලන්නේ. පරියන්කිති කරන්නේ එහෙමයි. සක්මනේදී එක වැඩක් කරන ගමන් බලන්නේ. විඥානීයටම කියන අපි දෙන්න එක තුළ එකක් කරනවා. එකයි කරන්නේ 10ක් જાති ඔලුවට දාගන්න. gedare indaddi kiyena tamange weda vitarak balana inne e welada de satyamat wenna bayan ba anungge weda gana heta gada gana aninda weda gana duwana etakota malu market ekata giyama carnival ekata giyama kohoma hitiye meke kriya karaka jampi hari aasai rittitike inna katti ema koi welada carnival ekata yanne koi welada birthday party ekata yanne koi welada sambhashana ekata yanne kiyala balana inna hangum udaharin ethi hangum udahara podase api විඥානේ සූචකී කර ගෝලිය බාටපත් වෙලා ඉඳුරම් පිනීමට වැටෙනවා. සීකපු දෙලව දෙකම කරනවා. වරින් වර විඥානේ අසරණ කරලා සිද්ද වෙන දේ දිහා බලාගෙන ඉක්පීමක් කරනවා. වරක හැඟුම් උදාහරණ බලනවා. මෙයා මේ නූල කඩාගත්ත සරුංගලේ වගේ යන දිහා බලනකොට කවදාකවත් මගේ හිත සෝබින්ස නෙවෙයි හැසිරෙන්නේ කියලා. එදේ තේරුණාට පස්සේ ඒක නා තව කෙනෙකුට දොස් කියන්නේ නැහැ. තව ආයතනයකට දොස් කියන්නේ නැහැ. මේ තෘෂ්ණාව සහ විද්‍යාවගෙන තමන්ගෙම දේ මිසක් වෙන දෙයක් කරන්නේ නැහැ කියන ඒ විඥානයේ නැවත නැවත කොටු කිරීමේ හරියට මේ දුර දුර තැනට ටෝච් එක ගහලා අලනවා වගේ මීයකට යන යන තැනට ටෝච් එක ගහන බයන් ඌට වසන්න බැරුව යන ඒ වගේම කොරමුලක නායකයෙකුට යන යන තැන බලනවා දැනගත්තොත් ඉඳලා වැඩක් නැහැ යාට එයා එක්ක සීදීනස ගන්නවා එහෙම නැත්නම් ඒ බලනට කැමති වෙනවා ඔය දෙය රටේ ප්‍රසිද්ධ නම ගිය පුදු හොඳ කෙනෙක්. හොරමුලක නායකයෙක්. ඒතර ප්‍රසිද්ධ නාමය මෙයයි හොරව හොරා කියලා කියන්න විතරයි ඕනේ. ඒගේ විඥාණය පොඩ්ඩක් ටෝච් එක ගහලා අල්ලලා කියන්නේ කන්දේ গিදර නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදාන්නේ. ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙංගිය දාගෙට ගිනිලා තැවෙන්නේ. ඒක තමයි බුදුරජාණන් ශ්‍රීසලාම අනේක ಜಾති සංසාරම් කියලා නිවන් දැකපු දවසෙම කිව්වේ තෝ ආයෙ ගෙවල් හදන්න එන්න එපා. මම දැක්කා. දැන් අපි කරන්න හදන්නේ මේ ගේ අලුත් කර කර දිගට ගෙනියන එක. ඒ නිසා මෙන්න මේ දර්ශනේ මේ වෙනදී නෑ කියන්නත් එපා, නොවුණා කියන්නත් එපා. මේක වෙන්න ඇරලා අනුන්ගේ දෙයක් බලනවා වගේ. තමන්ම ක්‍රිකට් ගහද්දී ඒ ක්‍රිකට් එක වීඩියෝ කරලා තමන්ම නැවත ඒ වීඩියෝ පැටිය බලනවා වගේ කොහොමද මම සෙල්ලම් කෙරුවේ කියලා. එන්නේ දර්ශනය හරීම අමෝර දර්ශනයක්. ඒක විතරයි බුදුන් විපස්සනා කියලා උගන්ලා තියෙන අනික් සේරම පුරුදු දර්ශන. විපස්සනා කියන්නේ නුහුරු පුරුදු දර්ශනයක්, අමෝර දර්ශනයක්. එහෙම නැත්නම් විසම දර්ශනයක් මේකේ තියෙන. ඉතින් ඒක නිසා ඒක කරන්න නම් ඒ විප්ලවීය චින්තනයක් තියෙනවා. විප්ලවීය චින්තනයක් තියෙන කෙනා එක සැරෙන් නෙවෙයි යොක් කරන්නේ. තමන්ගේම විඥානය විතර තමන්ට වද දෙන කරදර කරන එකක් නැහැ කියලා ඒක ඇස්බල්මේ තියාන ඉන්න විඥානේ නපුර අඩු වෙනවා. ඉතින් තමයි අන්ධකාරය කියන වැඩේට ආලෝකය තමයි සතිය වෙන්නේ. සතිය ගියාට පස්සේ සම්පජඤ්ඤය ඇවිල්ලා පෙළ දෙනවා. මගේ විඥාණය මට අනර්ථය කරන හැටි. ඒක අවුරුත් කරන දෙයක් නෙවෙයි. අපි මායයට හේතු කරනවා, ආණ්ඩු පක්ෂයට හේතු කරනවා, විරුද්ධ පක්ෂයට හේතු කරත් තමන්ගේ තකතිරුකම. ඉතින් අන්න ඒක දැක ගන්නා තාක්කල් යාට සීක පුද්ගලයයි කියලා කියනවා. ඒකේ පරිශ්‍රය නිම කරාට පස්සේ අසීක වෙනවා. අර පුහුණු කරන දෙයක් නෑ. දන්නවා විඥාණය කියන්නේම අනර්ථයේ හදන කෙනෙක් මිස එයාට පොහොර දාන්න එපා. එයාට ආහාර දෙන්න එපා. අන්නේ කටේතර ප්‍රතිපදාව කියලා කියනවා. මේක සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියන අපි මේ කතා කරපු කොටස ගොඩක් වැටෙන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා කියන අනුග්‍රහ ලැබිච්ච ප්‍රඥා ශික්ෂාවට. එනිසා මේ කරන වැඩේම දැනුමිකව දැක දැක ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරා. හොඳයි අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් කරන් තියෙනවා. දේශනා වාරයේ සඳහා ඉතින් සමාප්ත කරන්න ඉච්චලා කාටහරි මත ප්‍රකාශ කිරීමක්, ප්‍රශ්න කිරීමක්, විචනයක් තියෙනවා නම්
ධර්ම සාකච්ඡාව නාමයෙන් ඉදිරිපත් කරන්න දී කියලා ඉන්නවා. එහෙම නැත්නම් අපි සිතාවතාවක ආදි ගාථා සජ්ජහනා කිරීමේ සතිවාරි සමාප්ත කරන බලාපොරොත්තු වෙනවා. අනිත්‍යයේ ආඝාතය පිළිබඳව හොයන්න යන එක හරි භයානකයි කියලා. මගේ අදහස මම හිතන් හිටියේ අනිත්‍යයේ රුචිය රුචිකම් පිළිබඳව අපිට අවබෝධයක් තියෙනකොට අර ඒකෝලක ජීවත් වීමේ පහසුවක් සාමාන්‍ය. සාමාන්‍ය අදහස් කලේ මොකක්ද කියලා මට. තාවකෙනේ තාවකෙනෙකුට දඬුවම් කරන්න ගියාට ඒකන තැලින් දෙන්න එපා. ඒකට තයිතියක් තියෙන ඒගොල්ලෝ පවරා ගත්ත බලයකින් කරන්න හදන්නේ. අපි කියන්නේ කිව්වෙත් තමුසෙත් නෑ ඔය යාට ඇඟිලි ගන්න ආයිච්චක් කියලා. ඒකවල දෙන්නම තරහ වෙනවා. ඒ නිසා තමන් කරන්න යන්න එපා. කාටවත් වෛර බඳින්නත් එපා. වෛර බඳින්න නොබඳින්න නම් අර එක රුචිචුකම් දරගන්න ඕනේ. නෝ සමහර මේ බලය අතට අරගෙන ක්‍රියා කරන ඡණ්ඩි ඉන්නවනේ. තත්ත්වවාදී ඉන්නවනේ. ඒවට අත තියන්න යන්න එපා. ඒක අපේ වැඩක් නෙවෙයි. මොකද මේ බුදුහමර නොහිතනන් අපිත් තොතන තමයි. මයි නම් කිසිම මට විශ්වාසයක් නෑ. බුදුන් නොදකින්න මම කොතන ගිල නතර වෙයිද කියලා. මම කරලා තියෙන අපරාධය ටික හොඳටම ඇදී මට මිරින මෙරොන් නඩුවේ චෝදනා කරන්න. හිරේ දාන්න. අවුරුදු 20ක හිරේ දාන්න මම කරලා තියෙනවා. මොකද්දෝ කර්මයකට අහුනේ නැහැ. ඒ නිසා මම දැන් වුණත් පටලවා ගත්තොත් එතෙන්දී ඇයිද කියන්න බෑ. මොකද බ්‍රේක් ගහගෙන ඉන්නේ මේ ක්ලච් කරගෙන. ක්ලච් කඩලා යන්න ඉඩ තියෙනවා. ඉතින් දැන් කවුරු හරි වරද්දා ගත්තම කවදාකවත් කේන්ති යන්නේ නැහැ. මොකද එහෙම ක්ලච් බ්‍රේක් නැහැ. මට මේ තියලා ක්ලච් කරගෙන ඉන්නේ මම මේ. ඕක කඩලා යන්න පුළුවන්. එනිසා කවුරු වැරද්දක් කරත් මම බලනවා ඒකෙන් මම ගා ගන්න ගියොත් කවදාකවත් මට විනිශ්චයකාරයක් කරන්න තියා මට මේ අනුන්ගේ පව් සමාදන් නොවියත් ඉන්න කලාව තියෙනවා. තාම මයිලගේ දුර්ලභම තියෙනවා. අනුන්ගේ පව් සමාදන් ආර්මිනේ වැරදි වැඩක් කරගොත් ඒත් නරක කරගන්න ඉවරයි. අරුට වැඩි පව් කරගන්නවා අපි මොන කරන්නේද කිව්වට අම්මා තාත්තා කියනේවත් අහන්නේ නැති ලෝකයක්. අනුන් පැටි ආඝාතයේ බැඳගෙන ඉන්නවනේ කියන්නේ ඒක හොඳ නැහැ. මෙතන සාප වේවා කියන්නේ. මෙතන මට සාප වෙනවා. හරි කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළලා තියෙනවා. ආඝාත පටිවිණයක් කතා කරලා තියෙනවා. විතක්ක සංඨානයක් කතා කරලා තියෙනවා. එයාටම නෙවෙයි. පොදුවේ කියනවා. එයා කතා කරලා හෙව්වොත් තමුසේ මට කතා කරන්න ඕයි තමුසේට මොකක්ද කියනවා. නෑ නෑ ඔයාට නෙවෙයි කිවි. ආවල් පොතේ ආවල් තැන මෙහෙම තියෙනවා. පොඩ කිල බලන්න ඔයාට නෙවෙයි කිවි. බොහෝ බයවක්ස ඔළුව ගන්න නෑ සමාවෙන්න. මුසි ආඝාත තියෙන කට්ටියත් එක්ක හදන්න යනවා කියලා කියන්නේ. මේ ලුණු කැටයක් දෙකට නමන්න හදනවා. ලුණු කැට නමන්න බෑ. කැඩෙනවා. අනුන්ගේ වැරදි වලට සමාදම් වෙන්නත් එපා. සාධාරණ ඉෂ්ට කරන්න යන්න එපා. අපිට එහෙම බලයක් කවුරුත් දීලා නැහැ. අපිට කවුද දීලා තියෙන්නේ බලයක් යුක්තිය පසින්දලා. දුන්නත් ඒක තමයි මේ ලෝක කරන දේ වැඩිම අපරාධ කරන්න පුළුවන් තැන තමයි විනිශ්චයකාරකම්. ඒක දුන්නා නම් විනාශය ආයක කොට එමනක්ම නෑ. මිනිස්සු කාට සාමාන්‍ය මිනිස්සු එක්කවත් ඉන්න දෙන්නේ නැහැ. ඒ කට්ටිය හංගලා තියාගෙන මොකද දැක්කක් අහනවා. උන් මේ හුදු යන කුණුහරුප නීතියක් මේ ක්‍රියාත්මක කරන්නේ ලන්දේසි රෝම නීතිය. ඒ රටේවත් ඒ නීතිය නැහැ. ලංකාවේ ක්‍රියාත්මක රෝම ලන්දේසි නීතිය ඒ රටේත් ක්‍රියාත්මක නැහැ. ඉතින් මේ කොහෙන්ද ගෙන අකු රට නීතියක් ගෙනල්ලා අපි මේ සාධාරණ කියලා මොකද ඉෂ්ට කරන්න හදන්නේ? ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක කරන්නේ උන්ට කිසිම විලජ්ජාවක් නැහැ. නීති සම්පාදක මණ්ඩලයේද බයලජ්ජාව තියෙනවා එතෙන් යන්නත් බෑ. අපි කවුද ඒ වගේ නීතියක් අපි පාරවන තෝ කරුවා හොඳයි තෝ කරුවාද කියන්නේ ගියොත් හද වෙන්නේ මම දැකලා තියෙන ලොකු සංජේ වගේ විනිශ්චයකදී පරිස්සම් වෙන හැටි කවදාවත් අනුන්ගේ දෙකට විනිශ්චය කරන්නේ නැහැ. ඔයගොල්ලොන්ට මම නායකත්ව දෙන ඔයගොල්ලෝ එකතු වෙලා මොකක් හරි ගන්න විනිශ්චයක් එච්චරයි. ඒක සභා සම්මත මිසක් පීටෝ එකක් දෙන්නේ. එවනත් නම් නිෂේධ බලය පාවිච්චි කරන්නේ. අමනයා තක తీරුව ඒක තමන් අතර ගන්න. ගත්තර වහන්සේ බෙදාගෙන කන්න. මට පුතුම බයයි කාගෑටි මානසිකත්වයට අද තියන සිදුවු. වෙඳලා කියනවා අනේ මට ඒක දාන්න එපා. ඔයා ගන්න තීන්දුවක් ගන්න. අමාරු වෙන්නොත් මං උදව් කරන්න එන්නම්. හරි ගියොත් සතුටු වෙන්න එන්නම්. විනිශ්චය නම් මට දෙන්න එපා. මට බෑ. ඒක මට මේ 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 සක්කිලි වැඩක් වගේ තේරෙන්නේ. අනුකක කකරුවා හොදන්න හදනවා. ඒක කරන එක හොඳයි. අතර කක්ක කරන එක හොඳයි. කක්ක කරන එක හොදන එකත් හොඳයි. මම පුතුම ඒකමයි විවාහන වෙන්න ප්‍රධානම හේතුව. තව ජීවිතේට අත තියන්න බෑ. භාවනා කරනකම් ඔය පෞලිය අය ලව් කරනවට තරහ වෙනවා. අරකට මේක වෙන්න ඕන කියලා හෙව්වා මම. මේ මිනිහා මේ ගෑනට ඕනෑ.
කතාද බඳලා දෙන්න ඕන නංගල මල්ලිලා කියලා හිතුණා. දැන් නෑ එතන ඒක කරපු අපරාධයක් කියලා. ආ විනිශ්චය කරන්න යන්න එපා. අනුන්ගේ ආඝාතයකට ඇඟිලි තියන්න යන්න එපා. විනිශ්චය ශක්තියක් ගන්න එපා. ගත්තොත් අකුසල සමාපත්තියක් වෙන්නේ අපි සුදුසු නෙවෙයි. තමන්ගේකවත් බැර ගන්න බැරුව තියෙදි අපි අනුන්ගේ ජීවිතවලට අත තියන්න යන්නේ. යම් කෙනෙක් යනවා නම් පරිස්සම් වෙන්නේ ඒ මනුස්සය ඇසුරු කරන්න එපා. ආශප් පුරුෂයෙක් විදිහට පැත්තකට දාන්න යාර කියන්නේ ඔයා ගියාර අපේ තරහක් නැහැ මට ඔයා වලක් කරන්න බෑ. ඉතින් මේ ගතිය තමයි මම කවදාකවත් කැමති නැහැ කාගවත් ජීවිතේ අත තියන්න බෙදා ගන්න කැමති. විනිශ්චය කරන්න එපා. මේ නිසා සත්‍යය කියන්නේ වැඩි නිරීක්ෂණය කරන්න නිගමන කරන්න එපා. පරීක්ෂණේ නිරීක්ෂණේ නිගමනය කියලා විද්‍යාව උගන්වනවා අපිට උගන්වනවා ඒ දවසට. අවදි විද්‍යාව පරීක්ෂණේ මේක නිරීක්ෂණේ මේක නිගමනේ මේක. බුදුන්සේ නිරීක්ෂණ වැඩි කරන්න නිගමන අඩු කරා නැත්නම් නැති කරා. කිසිම දෙයක් නිගමනය කරන්න බා. අවිනිශ්චය තත්ත්වයේ කියන්නේ ඒකට කියන්නේ අපන්නක ප්‍රතිපද. කවුරැලි කිව්වොත් හොඳයි හොඳ. හොඳයි කියන. මොකටද හොඳයි කියන්නේ උඹට හොඳ නෑ හොඳ. බුගැවිල්ලා මට කියන්නේ ඔච්චර දුර ඉඳලා ඔබට හොඳින් ඉඳන නෑ හොඳ. විස්තර අහන්න යන්න බා. ඒ නිසා අනුන්ගේ ආඝාතයකට තව කෙනෙක් තව කෙනෙකුට වෛර බැඳලා තියාට අයිතියක් තියෙනවා. ඒක වැළක්විය යුතුයි කියලා මට කියන්න බෑ මට කියතේ බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා කියලා. මට කියලා තියෙන්නේ අවල් පොතේ මෙහෙම තියෙනවා. දැන් මේ මම කිව්වා කියලා කියන්නේ බා. තේරුණායි කියලා හිතනවා. අමාරුයි. සමාජශීලී ජීවිතයක පෞල් කෑවොත් නම් ගන්නම දෙයක් නෑ. උගේ අය හොදලාම ගන්න දෙයක් නෑ. ඉවරයි. සදාසොත්ති. සදාසොත්ති භවන්තෝ තේරෙන්නේ. සදාසොත්ති. කොහොමනත් අන්තිපායි. හරි කොයි දෙයක් කරවත් ගුටි කරා. කොයි දෙයක් කරවත් බැන්නා. ජීසාන ජීවිත ඇඟිලි ගන්න යන්නේ නැතුව ගත කරන පුරාම භ්‍රමචාරී ජීවිතේ ඒක ජීවිතී ඒක ඒක බුද්ධික ඒක භක්තික ඒක චාරි. ඒකෝතරේ කරග විසාන කප්පෝ හැම සතිකොටම අන් දෙකක් තිනවා. උඹ කඟ වේනාගේ අඟ වගේ තනි අඟ තියාන හිටපන්. සිකෙනේ කවුලා වොත් කියන්නේ ඔයාට හොඳයි නම් ඔයා සීපුතියෙන්ද කතා කරන්නේ බීලා කාලා දෙන්නේ නේ නම් මට කරන්න දෙන්නේ කතා කරන්න දෙන්නවා. සීයෙන් නම් කරන්නේ ඔයා ගන්න ඕන තීන්දුව මට ප්‍රශ්නයක් නැහැ මොකද පසුබිම් මන් දන්නේ නැහැ පසුබිම් දැනගන්න ඕනකමකුත් නැහැ මට. එයා කියන්නේ මෙයාට පක්ෂග්‍රාහී පැත්තක් කියන්නේ. මොකටද? හොඳයි කියනවා. මං තිතුම හොඳයි. හැමතිතුම හොඳයි. ඉතින් වයි. මං තිතුම හොඳයි. ඕන කෙනෙක් ඇවිල්ලා වොත් හොඳයි කියනවා. මේ සෙන් කතාවක් තියෙනවා ඒ අන්ධ මිනිස්සේ ඇඟ පුරාම කුෂ්ට රෝගයක්. ඉතින් මිනිස්සයා ළඟ ඉන්නකොට අනේ මේ ගඟ තියෙන පැත්ත මට පෙන්වන්න කියලා ගඟ තියෙන දිහා බලන. ඉතින් සෙන් මාස්ටර් කෙනෙක් එනවා ඒ අඬ ගන්න කියලා ගඟ ළඟට ගිහින්. එනිසා පස්සේ අර උ පැනලා බලනවා. ළඟ ඉන්න මිනිහ සෙන් මාස්ටර්ට බයිනවා. තමුසෙ බලන කරපු අපරාධයක මතක අර උ මැරෙන්න ඕන වෙලාව. ගඟ හොය වෙයිද අපි පෙන්වෙන්නේ නැහැ තමුසෙ පෙන්වන්නේ. මං මේ මැරෙන්න ඕන බව මන් දන්නේ නැහැ. උට ගඟ පෙන්වන්න ඕන මං ගඟ පෙන්වනවා. උ මැරුණා ගැන මම කියන්නේ නැහැ. මැරුණා කියලා මට කනගාටුකුත් නැහැ. මේ ඇදින් පේන්නේ නැතු කුෂ්ට දෙදේ මින්දල මොකද ඉන්නේ මම මැරෙන්න කිව්වේ නෑ ඌට කවුරු හරි කියලා දෙනවා ගඟට පැන්නත් මැරෙයි කියලා ඌට පැන්න මම ගඟට යන්න පාර පෙන්න මිසක ඉගෙන මට පශ්චාත්තාපෙන්න හිත ඇවිල්ලුවොත් මං හිතත් පාර පෙන්න ඒ සෙන් එක බුද්ධාගමට ගැලපෙන්නේ නෑ බුද්ධාගම කියන්නේ පස්සේ පශ්චාත්තාපන අනි අපරාධය අරමසයාවි මම නිසාද මැරුණේ කියලා නෑ කොහොමද තා ගඟට බැන්න නැතත් මැරුණා කවදාද මම? ජීන්සේ කාටද යන්න ඕන ඉල්ලන දෙ දෙන්න වහද ඕන කරන්නේ උ. ඔබ දන්නවද ඔය වහකල උ මේ මෙදී? නැත්නම් මොන්සන්ට කම්පැනිට යන්න උ ගන්න පුළුවන් උන තරම් සල්ලි දීලා වහ. අපිට පුළුවන් ද වලක් ගන්න. මේ නිසා අපි ගන්න වැඩවලදී ඒ අදාළ දේ කරන්න. පස්සේ පශ්චාත්තාපයට යන්න බා. එතකොට වෙන්නේ අපි අකුසල් සමාපත්තියකට යනවා. ඒ තමයි මේ සමාජික ජීවිතය කියන්නේ බරපතල වැඩ ඇතුව හිර දඬුවා. හැම කෙනා විනිශ්චය කරලා අනික අය කෙනෙක්ගේ ගන්නවා. විනිශ්චය කරලා මට අර නුන මතක් කියනවා මේ දරුවා විකලාංග වෙලා පෙත්ති වදන්න වෙන්නේ විකලාංග දරුවෙ නිසා මට ගබ්ස කරන්න හිතෙනවා ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ කියලා. මොකද රෙද්දස්ස බලන්නේ මොකට විකලාංග වුණා කියලා වදලා බලපංකො ඉවරනේ. ඒ වදන්නේ ඉස්සෙල්ලා මොනවද මේ ඇඟිලි ගහලා බලන්නේ. ඊට පස්සේ ඒ කෙරුවොත් මට කනගාටු වෙනවා. ඒ නිසා ස්වභාවිකව සුති නිද දෙන්නේ කියලා. ඒතර කියන මං කොහොමඩත් එතකොට කප්ස කරලා ඉවරයි කියලා. එහෙනම් මට කියන්නේ මොකටේ?
දැන් මට පුදුම කනගාටුවක් තියෙනවා. මේ හැඩේට මං අත දැම්මයි කියලා. මම මට කනගාටුවක් නැහැ. දෙන්නේ ඉස්සලා බලුම් එකේ දෝෂෙන්නේ තියෙන්නේ. ස්වභාවික වර්ධනය වුණා නම් මැරෙලා යනවා ස්වභාවයෙන්. දැන් කටිගසලා විනිශ්චය කරලා දැන් මාවත් ගාව ගන්න හදනවා. මාගේ අතේ පොල් තෙල් කොහොමද කාලා තියෙන්නේ? අත දහන්නේ පොල් තෙල් ගාගෙන. මිනිම දැක්ක විනිශ්චය කරන්න යන්න එපා. එන දෙයට යංකෝ. නත්තතරේ බල්ලා ඊන පලාපල බල්ලා විනිශ්චය කරන්න ගියාම අපි කියන්නේ අමුව බානවා කියලා. දිනකන් හිටපන්කෝ. ක්‍රිෂ්ණජී ගියාද වශයෙන් විමලතා කරා. එයා ප්‍රධාන වශයෙන්ම ගත්ත තේමාව තමයි අමුවව කණ්ඩේපා. ඔක ඉදිනකන් හිටපන්කෝ. ලියන්නේ තිනවා ලෝභෝ බබල බල උලන්ද මි. ඒ තනිකර ජීවිතේ ඉන්නකොට ඕඩර් කර වගේ දෙන්න දෙන්නත් පුළුවන්, කුණු වෙන දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. කට්ටියත් එක්ක ඉඳ ගියාම පුදුමාකාරවාදයක්. සෙනගක් එක්ක ඉන්නවයි කියලා කියන්නේ කටු බෙරේක දාලා පෙරලනවා වගේ වැඩ. කටු කෝලක් වහුණත් කන්න පුළුවන් තනියම. කට්ටියත් එක්ක ආවොත් ඉල්ලගෙන මචං මට කැලක් කියලා කියන්නේ. වහ කෑවත් කට්ටියත් එක්ක කන්න බෑ. මචං මොකද්ද මං රස කරගෙන මට කැල දෙවිද දීපු මම මැරෙනවා. ඉන්නේ ඉන්න කාලේ මේ තනියම ඉන්න කේ ජොලිය පුදුම විදියට මට වැටහිලා තිබුණා. සක්විති රතිකමක් එපා. මගේ මනාපයට මට ඉන්න ලැබෙනවනම් මගේ විවේකෙ මොනම හැල්ලියක් දීලාවත් ගන්න බෑ. දැන් අපිට ඇති කරලා තියෙන්නේ අනුන්ගේ ආඝාතයක් කල්පනා සතුට කනගාට වෙනවා. අනුන්ගේ සතුටටත් කනගාට වෙනවා. සතුට වෙනවා. මල විකාරයක් වෙලා තියෙන්නේ. මොකද මේ සමාජයේ විසින් දෙන උපමාන වලට අපි ජීවත් වෙනවා. සමාජයේ හදපු හොඳ නරක වගේක් තියෙනවා. ඒකට ජීවත් වෙනවා කියලා කියන්නේ කැඹිරිල්ලක්. ඇසිඩ් බෝතලයක් අතුරින් ඉන්නවා. සමාජයේ කවදාකවත් හිතසුව දැනගෙන නෙවෙයි කතා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ නම් හිතසුව දැනගෙන කතා කරා. උන්වන් සිද්දෙන් තනිවියා. එකලාවයා. උදකලාවයා. කට්ටියත් එක්ක යනවා නේ අදගෙන අපා. විල්ලගෙන කපා. ඒකයි ආඝාතයේ අනුන්ගේ දේවල් ගැන හිතන්න යන්න එපා. තම ආඝාත ප්‍රතිවිදෙන් කරන් අනුන් කිව්වේ නෑ කියලා පශ්චාත්තාපෙන්න නැතුව මගේම කෙනෙක් මෝඩකමක් කරනවා කියලා. එයාට අයිතියක් තියෙනවා මේ මෝඩකම කරා. ඒසා කියනව කරන දේ මට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් උඹේ කිරීමේ තියෙන අයිතිවාසිකම් වෙනුවෙන් මම අවසාන ලේ බින්දු දක්වා සටන් කරනවා. උඹ මට ගහන්න තමයි සටන් කරන්නේ. ඒකක් මම නෙමෙයි ඒකට සපෝට් කරන්නේ. උඹට අයිතියක් තියෙනවා. මේ ඉමර්ෂන් කියන විද්‍යාඥයා දාර්ශනිකය කියලා තිනවා. උඹ මට විරුද්ධ කියන දේට මම 100%ක් විරුද්ධ වෙන්න පුළුවන්. උඹ මට 100%ක් විරුද්ධ වෙන්න. නමුත් ඒක ප්‍රකාශ කිරීමේ අයිති වෙනුවෙන් අවසාන ලේ බින්දු දක්වා මම සටන් කරනවා. දිනපු ගමන් උඹට ගහයි. ඒක වෙනම දෙයක්. විදුරුත ගහන්නත් බැරුව යනවා. සංඝයාට මේක තේරෙන්නේ නැහැ. සංඝයා විතර ගියන්ට වැඩිය සංඝයා තේරෙන්නේ තේරුම් ගැනීම සඳහායි මේ සංඝයා සජීව පැහැදී ඉන්නේ. එක එකට ඔක්කත් මතක නැහැ. සබ්බ දුක්ඛ නිසං නිබ්බාන සත්‍ය කරණ ස්ථාය කියන එකටයි සිවුරු දාගත්තේ කියන එක මතක නැහැ. අනුන්ගේ දීන කියන යනවා. පවුල් වල ගෙවල් වල මිසුන්ගේ ගියන්ගේ ප්‍රශ්න විසඳන්න හදනවා. සංඝයා බංකොලොත් මරගාතේ අනුන්ට පරකාසෙ. සංඝයා කියන කියන්නේ ඔද්දල් වෙච්ච තුවාලයක් මට වේ. කිසිම දෙයකට සුදුසුකමක් නැතුව අනුන්ගේ දේවල් විසඳන්න පිරිත් නූල් ගැට ගන්නයි සුභාසින්තන කරන්නයි ආශිර්වාද කරන්න යනවා ගෙදෙට්ටු මර්ගාති. පැත්තකට මේකයි හිටපාව තමුසරත් ඇටි අමාරියෝ අපි ඉන්නේ. ඒ මිනිහෙක් කෙනා නම් මේ රෙද්දක් ඉල්ලගෙන මාගලක් අඳගෙන එළියට යන්නේ කියලා කිව්වා. ඒ ඇවිල්ලා රෙද්ද තමුසිතේ නැද්ද මටත් තන්සි ගන්න නැතුව මම මේ මාගලක් අඳගෙන ඉන්නේ තමුසේ මේ පැදුරු ගල්ලවක්වත් තියෙන. ඒ පැදුරු ඉල්ල ඇතුලගෙන රෙද්දක් ඉල්ල රෙද්ද ගෙන ඉස්සරහට යන්න මාගලක් අඳගෙන ඉතින් ඔයා කතා කරද්දී ඩියාමාරේ නම මං ඉන්නේ. ඉතින් අර හොල්මා එහෙම නැතු අපි ගිල විභූෂණේ පාගෙන ගියොත් එහෙම අර ඉල්ලනවා. ඉතින් ඉල්ලගන්න නේද අපිත් හිඟා කාල ජීවත් වෙන්නේ. සිව්පසෙටම හිඟා කාල ජීවත් වෙන්නේ. එදා යන්දා යැපීගෙන ඉන්න පුළුවන් ඔයත් කැමචන මහන වෙන්න කිදැයි. මේක වැඩි වෙන්නේ නැහැ. account එකේ කිසි බරක් නැහැ. මොකද මේ මනෙන් ඔය මෙදී. ඔය පිළිකට ඉල්ලගෙන ඉන්න සංගය ආවම මං හම්බ වෙන්නේම නැහැ. හම්බ වෙච්චාම හරි අප්සෙට් කතා කරන්න ගියා සංගය බයිනෝ. මේ ගිහියන් හතර පහසුකම් සැලසලා දිනවා සංගයට කලකන්න. ඒක මං කිව්වා සංගය මේ ගියෝ කියන්නේ භාවනා කරනවා. සංගය කියන්නේ හිඟන්නේ. අපි හිඟන්නට වෙනම ක්‍රමයකට සැලකන්න වෙන උදොරක් තියෙනවා. ඒකේ සැලකන්න එන්න ඇතුළට අපි පිළිකට පාවඩ දාලා බාර ගන්න. මෙන්න ක්‍රමෙ. මේක සංගයයි ක්‍රමෙ. මේ වන භාවනා. ඔබ අන්තලා මොකද? ඒකට ආඝාත කරන්නත් එපයි කියන්නේ අපිට අයිතියක් නැහැ. ඒ අයිල්ලගෙන ආන දෙන්නයි අපිට තියෙන්නේ.
හැබැයි ඒ දිනකොට මම තින්ද දෙන්නේ දකුණු ඉඳ දෙන්නේ දෝ තින්ද දෙන්නේ කියන එක වෙනස්. අනුන්ගේ ආඝාතයක නම් අත තියන්න බෑන්න එපා. ඕනම කෙනෙකුට තරහෙන් අයිතියක් තියෙනවා. මට නෑ ඒක සත කිරිමේ අයිතියක් නෑ. මට පුළුවන් ආදර්ශයක් වෙන්න. මට තරහක් නෑ මට ඔයා තරහ ගියයි කියලා තරහකුත් නෑ. මේසත් තරහ ගැන මේ seven destructive emotion කියන පොත ලියන මනුස්සයා කියනවා ඊට පස්සේ කවදාකවත් මම තරහ වෙනුවෙන් තරහ වෙන්නේ. ඒක තමයි මගේ එකම පාඩම තරහට තරහ යන්නේ මට දැන්. තරහ යනකොට ඊනාවක් යනවා. එහෙම කිව්වොත් එන්නේ ලාවට වගේ. අපි මේ සමාජ ජීවිතේට වැටුණාට පස්සේ අපි තනිකර රංගපෑමක් කරන්නේ. ඒ රංගපෑමදී ප්‍රධාන වශයෙන්ම කැප වෙන්නේ අපේ විවේකේ. අපේ හුදෙකලා ඒ සන්තුත් භාවය. අපි මේ මේ ඔක්කොම එකතුනත් ඒක දෙන්න බෑ මට. මට ඕන මට රකින්න පුළුවන් ඔක්කොම හිටියත් නැතයි. අන්න ඒක තමයි මානවයිතිවාසිකම කියලා මං දකින්නේ. ඕනම කෙනෙකුට පුළුවන් තමන්ගේ හුදකලාව හදාගන්න. මොකද ඒක උප්පත්තිය කියලා පිට දෙන්නේ. වන කරගත්ත එක නේ අපි කිරිවේ. ඕනනම් ආවෝ යන්න පුළුවන්. හුදකලාවෙන්න ලෝකෙ තියෙන ලොකම සබ. සීලු කලාවෙන්ද වැඩි සකල වල්ලබ කලා විභූෂණ දෙය තමයි හුදකලාව. අවසරයි සයින්න්ස මේ සතිමත් අධ්‍යක්ෂීම විස්තර කරනකොට සාමාන්‍ය අපි අර පාවිච්චි කරන වචන වගේ තියෙනවා ගොජිය කියලා කියනවා එහෙම නැත්නම් ගෙඩිය පිටින් එවිදිනවා කියනවා ඉරියව්ව වැක්කිරෙනවා කියනවා ඔහොම වචන පාවිච්චි කරන සයින්න්ස මම දැකපු දෙයක් තමයි සාමාන්‍ය වචනයක් හොඳට පිළිපිලා අහම සාකච්ඡාවක කතා වුණාම වගේ ගොඩ දෙනෙක්ගේ අර ඒ කියන්නේ තමුන්ගේ වார்த்தාවෙත් මේක ඉස්සරහට නිකන් සටහන් වෙන ගතියක් තියෙනවා. ඒතකොට මේක ඇත්තටම මේ ඒ தත්ත්වය දැකලාද නැත්නම් අර හිතේ නිකන් මායාකාරී தත්ත්වයක් වගේ හදපන්නේ? ඒ තුනම වෙනවා. අහන එක සුතුමේ ඥානේ. දැන් චින්තාමේ මට්ටමේ යා දාලා බලනවා. ගැළපෙනවද නැද්ද කියලා. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ කරන්නේ දැන් යා සැදිලා පැහැදිලා ඉන්නේ. ඉතින් ආ වචනේ භාවිතාව අල්ලලා තියෙනවා. භාෂාවට Tamange වචනේ දාගෙන. මේක නිවනත් නෙවෙයි. මේක සතියත් නෙවෙයි. මේක පොදු ලක්ෂ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බවට පත් වීම අගය කරන ලකුණ. අවුගලික බලබල හිටපොතේ පොදු ලක්ෂණ දැනු ගොජේට පේන. ගෙඩි වශයෙන් පේන. තුංගව දෙනෙක් එතකොට අර පෞද්ගලික ලක්ෂණ නොපෙනියමක් විදිහට මේකට වෛර කරනවා. එහෙම වෛර කරන්න එපා. ගොජෙත් පෞද්ගලික ලක්ෂණම මතක ඇවියාමක් සමස්ත ලක්ෂණක් කියලා ඒක තීරුම් ගන්න සූදානම් වෙනකොට ඉස්සලා යා වචන පාවිච්චි කරලා බලන පොඩි ළමයි බහතෝරනවා කියලා එකක් කරන්නේ. අම්මා ගඩොයද මා කියනවා. මා කියනටි අම්මා දන්නවා මේක තමයි කියන්නේ කියලා. අම්මා දන්නවම වුණෝනේ. ඒ වගේ තේරුම් අරගන්න මෙයා දැන් පාවිච්චි කරන්න ගියාට තමයි පූර්ණ පරිචයක් නැහැ. නමුත් මේ වචනයක් අල්ලනවා දැන් එයා. ඉතින් ඊට පස්සේ මේ වචනේ අධ්‍යක්ෂක සම්පාද කළ දිනක ගුරුවරයෙක් වැඩි. මෙන්න මෙතනයි ඔය ගොජේ කියලා කියන්නේ. කිඩිය පිටින් යනවා කියලා කියන්නේ මේකයි කියලා ඇල්ලුවාට පස්සේ අර වචනේ හරහා රූපේ හරහා අධ්‍යක්ෂකට පොඩි පණක් එනවා. තාම හැබැයි කිහිලි කරුලින් ඇවිදිනා වගේ තමයි. පස්සේ මේ වචනාර්ථය තේරුම් අරගන්නවා මේක තිබිච්ච දෙයක්. එන්කොට අඳුර ගන්න දන්නේ නැති නිසා අපි මේකට වෛර කරා මෙතෙක්කල්. මම දැන් ඒක අගය කරනකොට උදේකලාව නිකම් වෙනවා. ගුජේට පිටි පිටින් ඇවිදින වෙලෙට යන්න ගියාම මේ සක්මන කරනකොට පිටි පිටින් ඇවිදිනවනම් තමයි උදේකලාව වෙලා ඉවරයි. කවුරු වටේ කොච්චර හිටියත් ප්‍රශ්න නැහැ. ගුජේ දකින්නනේ සද්ද තිබුණට ප්‍රශ්න නැහැ. වේදන තිබුණ ප්‍රශ්න නැහැ. හිතවිල් තිබුණ ප්‍රශ්න නැහැ. ආනපාන තිබුණ ප්‍රශ්න නැහැ. වෙනාරම ඔක්කොම තියෙනවා. හැබැයි තමයි පොඩ්ඩක් එකකින් ඈත් වෙනවා. ඒ නිසා ඒ බුද්ධ ඥානසේ පාවිච්චි කරලා තියෙන්නේ සන්තතිය කියන වචනේ the flux and the flow කියලා කියන ඒකට යනකොටම අපි අර විස්තර හෙවීමේ ඇබ්බැහියේ ඇලි ගලි වාසියෙන් පොඩ්ඩක් ඈත් වෙනවා. ඒක තව ඉස්සරහට යනකොට තමයි විමුක්තියක් සිද්ධ වෙන්නේ. දේ තියෙනවා තිබුණාට බොදුවේ බලනවා මිසක් එකක් හැඟුම්බරව බලන්නේ නැහැ. සමස්තය බලනවා. ඒ සමස්ත කොහොමදක්වත් උච්චරම තමයි මොන විවස්තයද සමස්තය අපි වදහත් සමීකරණ හැදුවයි කියලා සමස්තෙ මුකුත් වෙන්නේ නැහැ. ඒකට අපි දැන් මේක සබාසිද්ධිය. හේතුඵල ධර්මයක්. පටිච්චසමුප්පාදය උඹතාවු. සතුටුනායි කියලා දෙයක්වත් කනගන්නවා කියලා දෙයක්වත් නැහැ කියනවා අපි පොඩ්ඩක් දුරස්ත වෙනවා. ඒ දුරස් වීම හුදකලාවක් වශයෙන් පිළිච්චගතියක් වශයෙන් වැටහෙනවා. සමහරුන්ට වෙන්නේ පාළු වීමක් වශයෙන්. තනි කන්දෝදයක් විදියට. ඒක කියන්න බෑ. ඒක හදලා දෙන එක ගුරුවරයාගේ වැඩේ. ඔය තනිකන් දෝෂයක් නෙමෙයි ඔය ලැබෙන්නේ උදකලාවක් කියන එක කියලා දෙනවා. එතකොට ඉතින් ශාසනයක් තිබුණ නැත්නම් කරන්න බෑ වැඩි. ශාසනයක් තිබුණොත් නම් ඕක තමයි බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ කියලා කියတဲ့ අගේ. අවුද්දෝත්පාද කාලෙක
කිසිම විහාකරණකින් කිසිම තරගේ යොමු කරලා පෙන්වන්න බෑ ඒක හොඳ. පේන්නෙම නරකයි කියලා. ඉතින් මිනිස්සයා සෙනගක් එක්ක තලී සබේ ඉන්නව තනිකන් දෝෂෙට. ඔය සාමූහික වාසයේ කුරුළු රංචු ජීවත් වෙන්නේ තනිකන් දෝෂෙට. පහත ඇතුළත ආධ්‍යාත්ම නැති වෙන හැම වෙලාවෙම ලංකු ගිනිමක් හදාන, රක්ෂණ සාහිතියක් හදාන, බුලට් ප්‍රූෆ් කාර් එකක් කරන, පුද්ගලික ආරක්ෂකයෝ තියාගෙන සටන් ක්‍රම ඉගෙන ගනිමින් පුදුම බයක ජීවත් වෙයි. ආත්ම විශ්වාසය තියෙන එක මොකාවත් බයද දැන්? ඌට මොනවක්වත් නැහැ. ඔලොමලේ කාටවත් කිසිම ගාණක් නැහැ. නිසා දෙකම එකයි. ආතන්නාන්ති කිසිම ඔලොමල නැති මනසෙක්. මොකාවත් එච්චරයි ආයි කිසිම ආයුධ පාවිච්චියක් නැහැ. දින දෙයට මොකදුන්නා. එම් බැටි කට්ටිය දවස පුරාම අරසාවය තමයි හිත තියෙන මොකද හේතුව? අර සන්තතිය පිළිගන්න කැමති නැහැ. ගොජේ පිළිගන්න කැමති නැහැ. එයා හිතනවා මේකට ශිල්පයක් ඇති. ගොජේ පිළිගැනීම කලාවක් මිස විද්‍යාවක් නෙවෙයි කියන එක නිසා. ඒ කලාවක් කියන්නේ බාර්ගයි. ඒ කලාව පුරුදු නම් මේක හුදෙකලාවට බොහොම හිටුවට යනවා. අම්ද අපි එමන නාඩි විශ්වකට වැඩි කාලයක් කරන් තියෙනවා සාකච්ඡාව සඳහා. අපි මෙතනින් සත්තාවතා ජාති ගාථා සජ්ජහනා කිරීමේ අපි දේශනා ශ්‍රවණ සතිවාරය සමාප්ත ettavatachammehi sambandam punya sampadam anumodantu sabba sampatti siddhya ettavatachammehi sambandam punya sampadam sabbe bhutanumodantu sabba sampatti siddhya ettavatachammehi sambandam punya sampadam sabbe sattanumodantu ආකාසට්ටා ච බුම්මන්තා දීවා නාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මන්තා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මන්තා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා බුද්ධ ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා බුද්ධ ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන ආනිබාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය සාදු සාදු සාදු